අද දින අප මෙලෙස දේවස්ථාන භූමියට එක්ව සිටින්නේ පෙබරවාරි මස ජයමා ජේසුස්ව මහේ තුලින් ස්වාමීන් වහන්සේගේ මහිමය අධ්‍යක උන්වහන්සේට තුති ප්‍රශංසා කරන්නටයි. අද දින ශුද්ධ ලිවිලි පාඩ තුල අපට ගෙන හැර දක්වන්නේ දෙවියන් වහන්සේ තම දිවසිරිනාතන් එවා දාවිත් රජතුමා කළ වරද පහදා දුන් ආයුරි. තමන් කළ පාපයට දඩුවම් ලැබිය යුතු බව පිළිගන්නා දාවිත් රජතුමාගේ මනස්ථාපනය ගැන පැහැදෙන දෙවියන් වහන්සේ ඔහුට සමාදානය කරන සේක. එසේම අද සුවිශේෂ තුළ ස්වාමීන් වහන්සේ චණ්ඩමාරුතය දමනය කරමින් ශ්‍රාවකයන්ගේ විශ්වාසය තරක සැටි පෙන්වා දෙයි. මේ සියල්ල තුළ අපට ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අහසක් පොළවත් ලොව ඇති සියලු දේත් උන්වහන්සේගේ බලයට නැතුවන්නාක් මෙන් අප ජීවිතද උන්වහන්සේගේ දෑත් මත තිබෙන බවයි. අප කෙතරම් උන්වහන්සේගෙන් ඈත්ව යන්නට උත්සාහ කළද සැබෑ මනස්ථාපනයක් තුළ අප නැවත හැරි එනතෙක් උන්වහන්සේ මඟ බලා සිටින බවයි. අපගේ ආරම්භයේද අවසානය දෙන ස්වාමීන් වහන්සේට නතු වෙමින් උන්වහන්සේ තුළ යැපෙමින් නිරතුරු උන්වහන්සේගේ අපිමතයට අනුව දිවි ගෙවන්නට අපට අවශ්‍ය වරම්මේ දිව්‍යාගය තුළදී අයද සිටිමු. එම අදහස් සිත්ති දරා මේ දිව්‍යාගයට බැතියෙන් පිවිසෙමු. ඔබ සැමට සුබෝදෑසනක් වේවා. සුබෝදෑසනක් වේවා. පියරන්ගේද පුත්‍රයරන්ගේද සුද්ධාත්මනන්ගේද නාමයෙන් අප ස්වාමීන් වහන්සේ ජේෂ්ඨතුන් වහන්සේගේ වරප්‍රසාදය දෙවියන්ගේ ප්‍රේමය සුද්ධාත්මනගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියදර සහෝදර සහෝදරිනි, නව වසරේ දෙවැනි මාසයේ එළඹ දින අපි මේ මොහොතේ මෙතනට ආවේ නොයෙකුත් බලාපොරොත්තු සිත්ති දරාගෙන ඒ හැම දෙයක්ම ඉෂ්ට වෙන්නට ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන් අයදීම් මෙතෙක් කල අපිට වැරදුනා නම් ඒ වැරදීමට හේතු අපේ පාපය නම් ඒ පාපයට සුළු මොහොතක් මනස්ථාපනයලා ඒ වරප්‍රසාදilla යාඥා කරමු. සියලු බලති දෙවන් වහන්සේටද සහෝදරයනිඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනින් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහි භාග්‍යවන්ත නිත්‍ය කන්‍යමරිය තුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනිඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දිව්‍යන් වහන්සේට සියලු බලත දෙයන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් ක්ෂමා කර සදා ජීවනයක් පවුනන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුණී කරුණා කළ මැනව. ක්‍රිස්තුණී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. ਸਰබ බලධාරී සදාතන දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ සුද්ධ අවිමතයේ පරිදි අප ජීවිතයන් හැඩගස්වන සේක්වේද. එලෙසම අප සැම මෙහෙවමින් ඔබ වහන්සේගේ දිව්‍ය පුත්‍රයන්ගේ නාමයට මහිමයත් වනු සඳහා යහපත් ක්‍රියාවන්හි නිරත වන්නට අපට සහාය වූ මැනව මේකී දැප ස්වාමින් වන ජේෂ්ඨතුත වනු දෙසාම අපට ලැබේවා. හැකේ වාඩුවන්න. දේව ප්‍රකාශනීය සාමුවෙල්ගේ දෙවන පොතෙන් උපුටාගත් කොටසකි. අහෝ වීර සෙබළුන් යුද පිටියේ වැටී සිටි හැටි. සමිධානන් වහන්සේ දාවිත් වෙත නාතාන් යවූසේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කීය. එක් නුවරක මනුෂ්‍යෝ දෙදෙනෙක් සිටියහ. එක්කෙනෙක් ධනවතෙකි, අනිත් තැනැත්තා දිලින්දෙකි. ධනවතාට බැටළු හා ගවපට්ටි ඉතා විශාල ගණනක් තිබිණි. එහෙත් තමා මිලේට ගෙන ඇති කල එක කුඩා බැටළු පැටියකු හැර වෙන කිසිවක් දිලින්දාට නොවීය.
ඒ බැටළු වැස්සිය ඔහු සමගද ඔහුගේ දරුවන් සමගද වැඩමින් ඔහුගේ කෑමවලින් කමින්ද ඔහුගේ කුසලානෙන් බොමින්ද ඇති දැඩි වූවාය. ඔහු ඒ බැටළු වැස්සී සියලයෙහි හොවාගත්තේය. ඒ වැස්සී ඔහුට දුවකමෙන් වූවාය. දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේය. ධනවතා තමාගේ ගෙදරට ආ මගියාට කෑම පිළියෙල කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන්වත් ගවයන්ගෙන්වත් ගන්නට අකමැති වී දිලින්දාගේ බැටළු වැසිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙල කළේය. ඒ ඇසූ දාවිද්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධව තදින් ඇවිලි ඔහු නාතාන්ට කතා කොට මේ දේ කළේ මිනිසා මැරුම් කා යුතුයි කියා ජීවමාන සමිධානන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පාව නොදැක් වූ බැවින්ද ඒ පැටළු වැස්සී වෙනුවට සතර දෙනෙකු දිය යුතුයැයි කීය. එවිට නාතන් දාවිත්ට මෙසේ කීවේය, ඒ මිනිසා ඔබම තමයි. එබැවින් ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ මෙසේ වදාරන සේක. මම නුඹ ඊශ්‍රායෙල් වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර මම නුඹ සාවුල් අතින් ගලවා ගතිමි. ඉතින් මා සුලකොට සිතා හිත්තිය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහනුවන්නේය. සමිධානන් වහන්සේ මෙසේ වදාරන සේක. මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්තිය උපදවා නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල් වැසියකට දෙන්නෙමි. ඔහු එලි මහණෙහි නුඹේ භාර්යයන් සමග සේවනීය දෙන්නේය. නුඹ කළ දේ නුඹ කළේ රහසින්ය. එහෙත් මම මේ දේ සියලු ඊශ්‍රායෙල් වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි. එවිට දාවිත් පිළිතුරු දෙමින් මම සමිධානන් වහන්සේට විරුද්ධව පව් කළෙමි නාතාන්ට කීය. නාතාන්ද කතා කරමින් සමිධානන් වහන්සේ ඔබේ පාපේට ක්ෂමාව දුනුසේක. ඔබ නොනසින්නේය. එහෙත් ඔබේ මේ ක්‍රියාව හේතු කොටගෙන සමිධානන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ යැයි දාවිත්ට කීය. ඉන්පසු නාතාන් සිය ගෙදරට ගියේය. දාවිද්ගෙන් උරියාගේ බිරිඳ ලැබූ දරුවා රෝගයකින් පෙළෙන්නට සමිධානන් වහන්සේ සැලසූ සේක. ලන්දරුවා ඉතා රෝගාතුර විය. එබැවින් ලන්දරුවා ගැන දාවිද් දෙවියන් වහන්සේට කන්නලව් කළේය. දාවිද් නිරාහාරව සිට ගෙට ඇතුල් වී බිම වැතිර මුළු රැය ගත කළේය. ඔහු බිමෙන් නැගිටවන්නට ඔහුගේ නිවසේ වැඩිහිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත් ඔහු නැගිටින්නට කැමෙත් නොවීය. ඔවුන් සමග කෑම කෑවේවත් නැත. දේවාක්‍ය මෙසේය. දිව්‍යන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය ඔබේ පිළිතුර දෙවි තුනි මාතුල නිර්වල සිතක් මවවදල මනාව දෙවි තුනි මාතුල නිර්මල සිතක් මව සිතක් මව වදාළ මනාව තිරසරණ අධ්‍යාත්මයක් මට දුන මනාව ඔබ හමුවෙන් මා පලා නොහැරිය මනාව ඔබේ ශුද්ධ
ඉවත් නොකළ මනාව දිවි දුනි මාතුල නිර්මල සීතක් මහව දාන මනාව විමුක්තියේ ප්‍රීතිය මට ඇලි දුන සිතක් දී මා දරුව මනව එවිට මම අපරාධ කරුවන්ට ඔබ මඟ පහදා දෙන්නේමි පව් කරුවන් ඔබ වෙත හරවන්නේමි වශයෙන් සියලු අරමුණ අනුව උන්වහන්සේ සත්‍ය වචනයෙන්ම අප ජනිත කළ සේක. අලෙලුයා. Hallelujah, hallelujah, hallelujah. Swamin wahanse oba samagawana seekwa oba samagawana seekwa suviseshaka maak tuma visin liya thiyena dewa kenam meseya swamini oba wahanseeta mahime weewa එදා සවස් වූ කල අපි එකට යමුයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔවුහු සමූහය පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිණි. එවිට චණ්ඩ මාරුතයක් හමා ඔරුව පිරී යන තරමට ඒට රැලි ගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරෙහි මෙත්තේ මත නිදා හුන්සේක. ඔවුහු උන්වහන්සේ පුබුදුවා ගුරුදේවේනි අප විනාශ වන්නට ළඟය. ඔබට කිසි ගණනක් නැද්දැයි ඇසූහ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිස්සබ්ද වෙව නිශ්චල වෙවයි මුහුදට අණ කළසේක. සුළඟ නැවතිනි මහා නිශ්චල බවක් ඇති විය. උන්වහන්සේද ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට විශ්වාසයක් නැද්දැයි ඇසූසේක. ඔවුහු මහත් භීතියකින් ඇලලි මෙතුමා කවරෙක්ද? සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරුවන්නේ යැයි එකිනෙකාට කීහ. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය.
විශ්වාසනීයමට සහභාගී වෙමු. අපසුදු සබේ සුදුතුම් පියාණන් වන පළමු ප්‍රින්සිස් සුදෝත්තම පියතුමන්ද සියලු රදගුරු පූජක පැවිදි ගිහි සැම දෙනා ආශිර්වාද කර සභාවේ ගැන්වීම් හා සාර ධර්ම ලෝ පුරා පතල කරන්නට අවශ්‍ය සුද්ධාත්ම ආරම්භිරතුරු ලැබෙන පිණිස ස්වාමිනි නොයෙකුත් කරදර බාධක හමුවේ ජීවමාන දේශ සමිඳුන්ගේ අසීමිත ආදරේ සොයා මෙහි පැමිණෙන අපගේම සහෝදර ජනයාහට බුරුදෙවියුරු පසුපස නොව සැබෑ වූ එකම දෙවිඳුන්ට පමණක් අවනත වෙමින් අපගේ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සොයන්නටද දේවාදරයේ තුල සැබෑ ක්‍රිස්තු දරුවන් ලෙස දිවි ගෙවන්නට අවශ්‍ය වරම් ලැබෙන පිණිස ස්වාමිනි අපකරණ්‍ය ආඥාස්තවදාල මෙනව යක්ෂයාගේ මායම් වලට හසු වී දිනෙන් දින දෙවිඳුන්ගේ ඈතට යන අපගේ තරුණ දූපුතුන් සැමහට අන්ධකාරයෙන් අන්ධකාරයට නොව අන්ධකාරයෙන් ආලෝකය වෙත පියනගන්නට ජේසුස්මිතුන්ගේ ජීවිත ආදර්ශය අනුව යමින් සමාජයේ තුල ආදර්ශමත් තරුණ දූපුතුන් ලෙස ක්‍රියා කරන්නට අවශ්‍ය සුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිස ස්වාමිනි මෙම සමය තුල ලෝකේ ව්‍යාප්ත වෙමින් පවතින ව්‍යසනකාරී සමාජ පිළිලයක් වන වෛරස් රෝගකාරකය තුලින් දුක් විඳින අපගේම සහෝදර ජනයා හට එයින් මිදීමටද මෙම වෛරස අප සමාජයෙන් තුරන් කර ලෝකේ සෑම තැනම යලි ව්‍යාප්ත නොවීමට අප දිව්‍ය නිරාණන්ගේ රැකවරණේ හා ආරක්ෂාව සෑම දෙනාට ලැබෙන පිණිස ස්වාමිනි අපකරණ්‍ය ආඥා සවදාලිනේව නොයෙකුත් පීඩා හමුවේ සරණ සොයා මෙහි පැමිණෙන ජනයාට පිළිසරණයක් වන අප මේ සම්මිලීරණන් හටද අද දින මෙම මෙහි සාර්ථක කර ගැනීමට මෙහි සැපෙමිනි සියලු පූජක පැවිදි සියලු දෙනා හට අවශ්‍ය නිරෝගී සුවය හා මානික සුවය ලැබෙන පිණිස ස්වාමිනි අපකරණ්‍ය ආඥා සවදාලිනේව අපි එක එක්කෙනාගේ පෞද්ගලික ඇඳුම් දෙපිනට ඔප්පු කරමු කියන්න බැරි අපහසු දේවල් ඔබේ හිතේ දරාගෙන ඉන්නවා ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. මේකේදී අප ස්වාමින් වන ජේෂ්ඨතුමන් දෙසම අපට ලැබේවා. ආමෙන්. පන් රුපිතීම. මම ඔබව සොයමි
පඬුරු හැම දෙයක්ම මම බාර ගන්නවා. ඒ දේපියන වහන්සේට ඔප්පු කරනවා. ඒ ඔබ පිදුවා පඬුරු වගේ ඔබගේ ජීවිත සෑදී නැවත ඔබට ඒ වගේ දසදහස් ගුණයක් ලැබෙන්නට මම ප්‍රාර්ථනා කරනවා. සහෝදර සහෝදරිනී මාගේ සහ ඔබගේ යාගේ සීල බල දේපියනන් වහන්සේට ප්‍රසන්නන පිණිස ආඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රසන්නවම සන්නහද අපට තවන් වහන්සේගේ මුසුදු සබාවට ප්‍රදීන සන්නහද දෙවි ස්වාමිනි අපගේ ජීවිත පඬුරු අප ඔබ වහන්සේ වෙත ගෙනාවෙමු. ඔබ වහන්සේ ඒව ප්‍රසන්නව කරුණාවෙන් පිළිගත මැනව. අප පුදන මේ යාගය අපට ගැලවීම ලැබෙන මාර්ගයක් බවට පත් කළ මැනව. මේකී දෙප ස්වාමින් වන ජේෂ්ඨතුමන් උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. අපගේ දෙවියන්වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනිය වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් ජේෂ්ඨතුන් වහන්සේ මගින් සමකල්හිද සමතන්හිද අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායක. ඔබ වහන්සේ සියලු දේ මැවිය ඔබ වහන්සේගේ වාක්‍යන උන්වහන්සේ හේතු කොටගෙන අප මුදා ගන්නා ගැලවුම් කරවන නොසෙන ඔබ වහන්සේතුමාණන් අපේ තෙවුසේක. උන්වහන්සේ සුද්ධාත්මනගේ ආනුභාවයෙන් මිනිස් බවගෙන කන්නිමරයන්ගෙන පන්සේක ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේ කුරුසෙයි දෑත් විහිදා අධික වේදනාවින්ද මරණයට පත්වී මරණය පරාජයකට උත්ථානය ප්‍රකාශ කරමින් අප සැම පරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. එහෙන් සරදූතයන් හසල සුද්ධවන්තයන් සමග අපි වහන්සේගේ මහිමය කණින් මෙසේ ප්‍රකාශ කරමු. එසේ ස්වාමිනිය බසවීම සිරිසුද්දේ සියලු සිරිසුද්දතා විරුපත වහන්සේ මේ ඒහින වහන්සේගේ ආත්මණගේ ආනුභාවයෙන් මේ පණ පරිසුද්ධවත් කරන වෙන අපි ආයේදී අපේ සේ යදිනේ මේ පණ උපදේශා අප ස්වාමීන් වහන්සේ ජේෂ්ඨතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රීදිල ද්වාරපත් වන සඳහාය. උනාසේ දුක් සහිත මරණ සේ කැමැත්තෙන් සමන් පවරා දෙන පෙර පූපේ රැගෙන තුති පුදා ඒ කඩාමසේ කීමෙන් ශ්‍රේෂ්ඨවකට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ උපදේශා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනේ මාගේ දෙවියනි රාත්‍රී භෝජනයේ වැළඳෝ පසුන් ආහන්සේසේ කුසලානද රැගෙන නැවත තුති පුදා මෙසේ කියමින් ශ්‍රේෂ්ඨාවකයන් දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ අනන්තෝද ගිවිසු මේ මාගේ රුධිර කුසලානයි. පවකමා සඳහා උපදෙසාද සීල මනුස්සයන් දෙසා දේවගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න. මාගේ ස්වාමිනේ මාගේ
අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනිය වහන්සේ උතුසේක, ස්වාමිනිය වහන්සේ උතානුසේක, ස්වාමිනිය වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණනි උන්වහන්සේගේ මරණය දුත්තානද සිහිපත් කරමින් ජීවනදායක පූපිත ගැලීම දායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හැමේ සිරිමින් ඔබගේ පූජාසනයේ සේවය සඳහා නොවටිනා දාසයෙකු මව තෝරා ගැනීම ගැන මම ඔබ වහන්සේට තුති කරමි. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම දෙනම සුද්ධාත්මනන් විසින් එක්සත් කරුණ ලබන ලෙස අපි ආනත වයද සිටිමු. ස්වාමිනී මුරළවේ පැතර පවත්නා වහන්සේගේ සුද්ධෝස භාසී කළ මැනව පළනි ප්‍රැන්සිස් නමැති අප සුද්ධෝත්තම පියානන්ද හැරලැන්ත නමැති අප රදුගුරුතුමන්ද සීලමු රාජප්‍රසාදින් වහන්සේලාද සකල පූජක හා පැවිදි පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන්නාන්ට සලසුන මැනව විමලව සිහිපත් කරමු. උත්තානේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබවහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබවහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයට පිළිගත මැනව අප සියලට දයානුකම්පා කළ මැනව භාගවත් දේමාතාන්න කන්නේ මරියාවන්ද භාගවත් අපොස්තුලවරුන්ද සෑම කල්හිම ඔබවහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිව්‍ය ගෝ සිරි සුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද උන්වහන්සේ සමග ඔබවහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණා කිරීමටද වහන්සේගේ පුත්‍රෝ ජේෂ්ඨතුන් වහන්සේ මගින් අපට වරන් දුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සුද්ධාත්මයන්න් සමග එක්ව වැඩවසන්නා වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාට මාත් වේවා. සහසයෙන් යාඥා කරමින් ඉදිරිපත් වේ. උන්වහන්සේ අපිට ඉගැන් ලෙස ජීවත් වන්න අවශ්‍ය වරම් මිල මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩසින් අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රීනාමයෙන් ප්‍රශංසා වේවා. වහන්සේගේ ආශිර්වාද ලැබේවා. වහන්සේගේ ප්‍රණතය සාමයේ නිමිතිවා. අපගේ විදිතා පූජනීය කරගන්න. අපට වර්ධනයේ වැඩදී ප්‍රමාණ කරන්නා මෙන් අපගේ වැඩදී ප්‍රමාණ කළ මෙනව පාපස්ථාන සුවීමට ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලා නැමෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙනෙමින්ද අපි යෙදෙමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුව පවෙන් මිදී සීල කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරවනන්න ජේෂ්ඨතුන් වහන්සේ නැවත පැමිණීමේ භාගවත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමයව සමග තබාමි මාගේ සාමයවර දෙමී සුවකේ ශ්‍රාවකයන් නම් තවදාල ජේෂ්ඨතු ස්වාමිනී ඔබවහන්සේගේ පාපයන් නැතකා ඔබවහන්සේගේ සබහා විශ්වාසයේ සලකා ඔබවහන්සේගේ කැමැත්ත පරිදිම සබහාට සාමයේද සමගී දාණය කරන්නට කරුණා කළ වෙනව. ඔබ සදහටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ එකිනෙකාට සාමය පතන්න. ලොවේ පවහන දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහන දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහන දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පවහන කරන් වහන්සේ සුවහසක් ජනතාවට සුවය සහන දුන්නා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනිය වහන්සේ මා තුළට වඩිනට මම සුදුසෙක් නොවේමි. එහෙත් වචනයක් පමණක් වදාළ මෙනම විට මාගේ ආත්මයේ සුවන්නේය. දිවස ප්‍රසාද වහන්සේ ලබන්න ඔය කුඩ සවි කළ තියෙන දැන්ට පේලිය සූදානම් වෙන්න කියලා. Thank you.
එක්කුඩ සවි කරලා තියෙන දැනට එක්කන් යන්න.
Thank you.
දේපියනන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපට යහපත් කාලගුණයක් ලබා දීම ගැන. ඒ වගේම මේ මෙහෙට සහභාගී වෙන්න
පැමිණි උදව්වෙන්ට පැමිණි පියතුමන්ලට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් පදවි අනුනායක අතිගරු ඔස්ටින් මාකස් පූජාප්‍රසාදින් වහන්සේට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ගරු ක්වීන්ඩින් පෙරේරා පූජාප්‍රසාදින් වහන්සේ, ගරු ටෙරන්ස් කන්නංගර පූජාප්‍රසාදින් වහන්සේ, ගරු ඇන්සරට් පූජාප්‍රසාදින් වහන්සේ, පෙබ්‍රවාරි මාසේ 15 පස්සේ මීසම් සේවක තමකන්ද මීසම් සේවක ගරු මැක්ලවුඩ් ලීනස් මැක්ලවුඩ් පූජාප්‍රසාදින් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. වගේම ඩොමිනිකානු නිකායේ ගරු ගරු ත්‍රිපිටක පූජාප්‍රසාදින් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. දිනපතා හැමදාම එනවා. උන්වහන්සේ දැන් නුවර ඉන්නේ. ඉතින් උන්වහන්සේ නුවර ඉඳලා එනවා පූජා දව වෙන්නට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේගේ පැමිණීම ගැන වගේම ගරු කන්‍යාස්වරයන්ට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේලාගේ පැමිණීමෙන් පූජා දිවස ප්‍රසාද වහන්සේ ලබා ගන්නට ඉතා ඉක්මනින් ඉවර වුණා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ලබන මාසෙත් සිරිත් පරිදි මේ මෙහෙය මේ ස්ථානයේදී සිදු වෙනවා. ඒ වගේම තමකන්ද මේ සංජානතාවට මගේ අවංක ස්තුතිය පුද කර සින්නවා. ගායනා කණ්ඩායමේ සීලම දෙනාටත් පූජා සහයක දරුවන්ටත් තමකන්ද මේසමේ සීලම දෙනාට මගේ අවංක ස්තුතිය පුද කර සින්නවා. ඒ වගේම තමකන්ද අමිල මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සහන සංස්කාරක අමිල කොටිකාවත් මහත්මයාට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම නන්දසින් පැවිනි සීලම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මොරටුවේ මලින්තා සහ ඩිලංක යුවලට මලින්ද සහ නාලින් මහතුරුන්ට, ලක්ෂ්මන් ගුණවර්ධ මහත්මයාට, ලොකනාදන් මහත්මයාට, මනෝතිසේරා මහත්මයාට, තමින්ද දිසානායක මහත්මයාට, ස්ටෙලා මෙනවියට, හිලරි දබරේරා මහත්මයාට සහ මහත්මියට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම වාරියපොළ හමුදා බලකායේ කැප්ටන් හේරත් මහත්මයාට සහ සීරුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බ්‍රිගේඩිය ශ්‍රීනාත් ආර්යසිංහ මහත්මයාට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම රවී බුලත්සිංහල මහත්මයා සහ මහත්මියට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. නම් වශයෙන් සඳහන් නොකරත් ඔබ සියලු දෙනාට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. මේ මෙහෙ සාර්ථකවත් වන්නට ඔබගේ සහය ලැබීම ගැන නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ලබන මාසේ 15 පස්සේ මීසම් සහාය සේවක පියතුමෙක් හැටියට පියතුමෙක් වෙනවා. නමුත් මම මේ දේවස්ථානයේ සෝමේ සාසුද්ධෝපය කිරීමට මට අවසර තියෙනවා. මේ දේවස්ථානයේ මම නැවතී සේවය කරනවා. ඉතින් ස්තුති වන්දනා සීල වෙනාට ඔබගේ සහාය ලබා දීම පිළිබඳව නැවත නැවතත් මාගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ අපට දානය කළ මහඟු දීමනාව පිළිබඳව අපි ප්‍රීතියෙන් ප්‍රමුදිත වන්නෙමු. සියලු දෙයින් පිරිපුන් ඔබ වහන්සේම අපලත් එම දිව භෝජනය හේතු කොටගෙන උත්සාහයේ වරම්ද අප වෙත දානය කරන්න කරුණා කළ මැනව මේකීදී අප ස්වාමින් වන ජේෂ්ඨිතතු වහන්සේ සමඟ අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දේව මහත්මයාණන් වන පියාණෝද, පුත්‍රයාණෝද, සුද්ධාත්මනද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න. දිව්‍යන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දිවස ප්‍රසාද වහන්සේ වැඩම කරනවා. මේ අවස්ථාවේ ගේන ගීතිකාවට භක්තියෙන් සහභාගී වෙන්න කියලා ඉල්ලා සිටිනවා. Thank you.
ආයි සමිදානෝ මුළු විශ්වය සමිදෝ ගීතාවලියේ 91 වෙනි ගීතය පරමෝත්මයාණන්ගේ රැකවරණෙහි වසන තැනැත්තේ සෞබැලිති දෙනුන්ගේ සරණෙහි සුරකි වන්නේය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි. එතුමානෝ මා රැකවරණය මාගේ බලකටුවය, මාගේ දෙවිඳානෝය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නේමි. එතුමානෝ කපටින්ගේ මලපත්වලින්ද බියකරු ලෙඩරෝගවලින්ද අපරක ගන්නසේ. සිය පියාපත්වලින් ඔබ ආවරණය කරනසේ. ඒවා ඔබේ රැකවරණය වන්නේ. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලියද වන්නේ. රෑ කාලයේ ඇතිවන බියටවත් දවාලේ ඊ පහරින් වන ඕදුරටවත් ඔබ බියනුවන්නේ. අඳුරේ සැරිසරණ වසංගතයටවත් මත්දහනේ වනසාලාන පීඩාවටවත් ඔබ බියනුවන්නේ. දහසක් ඔබේ වම්පසින්ද දස දහසක් ඔබේ දකුණු පසින්ද වැටෙන්නෝය. එහෙත් පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ. ඔබේම දෙනතින් මේ සියල්ල ඔබ දකින්නේ. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නේ. ඔබ සමිඳානන් තුළ ඔබේ රැකවරණය ලැබුවෙහි පරමෝත්මයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි එවිට ඔබට කිසි යුවදුරක් නොවන්නේ. ඔබේ නිවසට කිසියම් වසංගතයක් ලන්නවන්නේ. ඔබ ගන්න සෑම පියවරකදී ඔබ රක්නා පිණිස එතුමානෝ සිය දූතයන්ට අණ දෙනසේක. ඔබ දෙපා ගල්වල නොහැප්පෙන පිණිස ඔවුහු සියතින් ඔබ උසුලා ගන්නෝය. ඔබ සිංහෙකුවත් සර්පයකුවත් පාගන්නෙහිය. ඔබ කේසර සිංහෙකුවත් මකරෙකුවත් පාගා දමන්නේය. සමිඳානෝ මෙසේ වදාරනසේක. ඔහු මට ප්‍රේම කරන්නේ නම් මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔබ මාගේ නාමය පිළිගන්නේ නම් මම ඔහු රැකගන්නෙමි. ඔහු මට අයදින්නේ නම් මම පිළිතුරු දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි. දිගායුදී ඔහු සතුරු කරන්නෙමි. මාගේ ගැලවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි. දේවා කේසේය. දෙමළ වශයෙන් ඇහුම් කන්දෙම්. திருப்பாடல்கள் அதிகாரம் 91 பாடல்கள் 1-16 வரை. உன்னதரின் பாதுகாப்பில் வாழ்பவர் எல்லாம் வல்லவரின் நிழலில் தங்கியிருப்பவர். ஆண்டவரை நோக்கி நீரே என் புகழிடம் என் அரண், நான் நம்பியிருக்கும் இறைவன் என்று உரைப்பார். ஏனெனில் ஆண்டவர் உம்மை வேறரின் கண்ணில் நின்றும்
கொன்றனைக்கும் கொள்கை நோய்களின் நின்றும் தப்பு விப்பார். அவர்தம் சிறுகால் உம்மை அரவணைப்பார். அவர்தம் இறைக்கையின் கீழ் நீர் புகலிடம் காண்பீர். அவரது உண்மையே கேடயமும் கவசமும் ஆகும். இரவில் திகிலுக்கும் பகலில் பாய்ந்து வரும் அம்புக்கும் நீர் அஞ்சமாட்டீர். இருளில் உழவும் கொள்ளை நோய்கள் நண்பகலில் தாக்கும் கொடிய வாதைக்கும் நீர் அஞ்சமாட்டீர். உம் பக்கம் 1000 பேர் விழுந்தாலும் உம் வலப்புறம் 10,000 பேர் தாக்கினாலும் எதுவும் உம்மை அணுகாது. பொள்ளார்க்கு கிடைக்கும் தண்டனையே நீரே பார்ப்பீர். உம் கண்களாயே நீர் பார்ப்பீர். ஆண்டவரை உன் புகலிடமாய் கொண்டீர். உன்னதரை உறவிடமாக கொண்டீர். ஆகவே தீங்கு உமக்கு நீரிடாது, வாதை உம் கூடாரத்தை நெருங்காது. நீர் செல்லும் இடையெல்லாம் உம்மை காக்கும்படி தம் தூதருக்கு அவர் கட்டளையிடுவார். உம் கால் கல்லின் மேல் மோதாதபடி அவர்கள் தங்கள் கைகளில் உம்மை தாங்கிக் கொள்வர். சிங்கத்தின் மீதும் பாம்பின் மீதும் நீர் நடந்து செல்வீர். இளஞ்சிங்கத்தின் மீதும் விரிய பாம்பின் மீதும் நீர் நிமிர்ந்து செல்வீர். அவர்கள் என் மீது அன்பு கூர்ந்ததால் அவர்களை விடுவிப்பேன். அவர்கள் என் பெயரை அறிந்துள்ளதால் அவர்களை பாதுகாப்பேன். அவர்கள் என்னை நோக்கி மன்றாடும் போது அவர்களுக்கு பதில் அளிப்பேன். அவர்களது துன்பத்தில் அவர்களோடு இருப்பேன். அவர்களை தப்புவித்து அவர்களை பெருமைப்படுத்தி விடுவேன். நீடிய ஆயுளால் அவர்களுக்கு நிறைவளிப்பேன். என் மீட்பை அவர்களுக்கு வெளிப்படுத்துவேன். இது ஆண்டவரின் அருள்வாக்கு. විභාහිර ගෝසාවන්ගෙන් ඈත් වෙලා පිගේ දෙනෙත් පියාගෙන සුළු මොහොතක් භාවනා කරමු. ගීතාවලියේ 91 වෙනි ගීතය අපේ ජීවිතයේ තේමාවක් කරගත යුතුමයි. දෙවිඳුන් කෙරෙහි අතල විශ්වාසයක් තබන තැනැත්තට කිසිම උවදුරක් අනතුරක් වෙන්නේ නැති බව ගීතාවලියේගත් කතෝරයා අපිට මතක් කරනවා. පරමෝත්මයන්ගේ රැකවරණේ වසන තැනැත්තේ සෞබැලිති දෙවිඳුන්ගේ සරණෙහි සුරකිවන්නේ. එතුමානු මාගේ රැකවරණයයි බලකොටුවයි. මාගේ විශ්වාසය එතුමන් කෙරෙහි. ඉන්සා රෑ කාලයේ වෙන විපත්තියටවත් ඊ පහරටවත් කිසිම වෝදුරකටවත් කිසිම වසංගතයකටවත් බිය නොවන්න මන්ද දෙවියන් වහන්සේ අප සමගයි. මේක තමයි අපගේ තේමාව වෙන්නට ඕනේ. අපගේ ජීවිතේ අත ගොඩාක් වෙලාවට බියෙන් සැකෙන් ජීවත් වෙනවා අපි. සබහාදහමට විරුද්ධව වැඩ කරනවා. ඒ නිසා සබහාදහම අපෙන් පරිගන්නවා. මේ දිනවල විශාල ව්‍යසනයක් තියෙනවා. වෛරසයක් පැතිරීගෙන යනවා. මේකට හේතුව අපි ගොඩාක් වෙලාවට සබහාදහමට විරුද්ධව කරන නිසායි. අපිට කන්න බොහොම කෑම තියෙද්දී අපි අනවශ්‍ය කෑම කයන්න තුලත් මේ වගේ රෝග වැළඳෙන්නට පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන තැනැත්තේ විශ්වාස කරනවා කියලා වස විස බොන්න නෙමෙයි. දෙවිඳුන් කෙරෙහි අසල විශ්වාසයක් තබාගෙන උන්වහන්සේ අප සමග අප තුල සිටින බව විශ්වාස කරමින් ජීවත් වෙන්නට ඕනේ. අපිට උන්වහන්සේ කියන ලෝකේ මවල ආදන් සායවට කියන මේ සියල්ල ඔබ ප්‍රයෝජනට ගන්න. නමුත් උයන මැද තියෙන ගහෙන් කන්න එපා කියලා උන්වහන්සේ කියන කන්න එපා කියනවා නම් ඒව නොකා සිටිය යුතුයි. නිසා කෑ යුතු දේ තියෙනවා, නොකා යුතු දේවල් තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි ස්වාමීන් වහන්සේ කෙරෙහි අතල විශ්වාසයක් අපිට තියෙනවා නම් හැම අනතුරකින්ම උවදුරකින්ම මේ වසංගත වලින්වත් කිසිම උවදුරකින් අපිට පහරක් එන්නේ නැහැ. උන්වහන්සේ කියන ඔබගේ දෙපා ගල්වල නොහැප්පෙන පිණිස දූතයෝ ඇවිත් උසුලා ගන්නවා කියලා. මේ කොටස තමයි යක්ෂයා විසින් ජේසුව පරීක්ෂා කරපු කොටසක් කිව්වේ. ඔබ මේ කන්දෙන් පණින්න, එතකොට දේවදූතය ඇවිල්ලා බෝ ගල්වල හැප්පෙන්නේ නැති වෙන්න උසවා ගන්නවා. ඒකෙන් ජේසු උඩඟුනේ නැහැ, කන්දෙන් පහළට පැන්නේ නැහැ. තගේ දේව ස්වාමීන් වහන්සේව පරීක්ෂා නොකරෝ කියලා ලෙව්වා. මේක තමයි අපි ගොඩාක් වෙලාවට උඩඟු කම නිසා අපි දේවල් කරන්න පුළුවන්. මට තමයි බලය තියෙන්නේ, මම තමයි ඔක්කොම දන්නේ කියලා
අපි හුඟක් වෙලාවට දේවල් කරන්න යනවා. නමුත් ප්‍රථමයේ අන්තිමයේ වෙනවා, අන්තිමයේ ප්‍රථමයේ වෙනවා. හරියට අපි ගමනක් යද්දි දකුණු කකුල ඉස්සරහට තියද්දි දකුණු කකුල හිතනවා නම් මම ඉස්සරහා ඉන්නේ වම් කකුල පිටිපස්සේ කියලා. වැරදි. මොහොතකින් දකුණු කකුල නැවත පිටිපස්සට එනවා, වම් කකුල ඉස්සරහට එනවා. එයා දන්නවා තව මොහොතකින් මම පිටිපස්සට යනවා කියලා. ඒ නිසා මේකේ තමයි අපගේ ගමනේදී අපි ඉදිරියට යනවා, පසුපසට යනවා. නමුත් ස්වාමීන් වහන්සේ තුල අපි ජීවත් වෙනවා. කවදාවත් ආඩම්බර වෙන්න හොඳ නැහැ. දකුණු කකුල මමයි ඉස්සරහින් යන්නේ කියලා එයා සුළු මොහොතකින් ආපස්සට ගිල්ල වම් කකුල ඉස්සරහට එනවා. මේක තමයි, එහෙම නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ. ඉදිරි ගමනක් නැහැ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේත් අහංකාර වුණේ නැහැ. උන්වහන්සේ දේවත්වයේ අමතක කරලා අපහා සමග විසීමට මනුස්ස ශරීරයක් අරගෙන මේ ලෝකෙට ආවේ මනුස්සයාට දුක වේදනාව තේරුම් අරගෙන ජීවත් වෙන්නටයි. උන්වහන්සේට තිබුණා යහපත් ලෙස ජීවත් වෙන්නට, උන්වහන්සේට තිබුණා යහපත් මාර්ගයක් තෝරගන්නට. උන්වහන්සේ තෝරගත්තේ ගැලවීමේ මාර්ගයට කුරුසේ මාර්ගයයි. කුරුසයක් අපිට බොහොම අමාරුයි. ඊයේ කාන්තාවක් කිව්ව ජේසු එක සැරේ යන ගැහුවේ මං හැමදාම එන ගැහෙනවා මේ ස්වාමි පුරුෂයාගේ ප්‍රශ්න නිසා කියලා. සමහර විට අපිට එහෙම හිතන්න පුළුවන්, ජේසු අපගේ පාපය නිසා කුරුසේ යන ගැසුම් කෑවා එක වතාවක්. ඒ ගැලුලෙයින් අපිව පිරිසිදු කළා. නමුත් අපගේ පාපය නිසා අපි නිරන්තරයෙන්ම ඒ පාපෙට වැටෙනවා. නිසා අපගේ දුක වේදනාව හැමතිස්සෙම පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ දන්නවා අපේ වේදනාවල්, දුක වේදනාව උන්වහන්සේ දන්නවා. ස්වාමිනී මෙන්න මම, වහන්සේ මට උදව් කරන්න. හැම මොහොතකම එකම දේ කිව්වම අපිට ඒවා නීරස වෙනවා. ඒක කථිකාචාර්යවරෙක් පන්ති උගන්වන්න ගිහිල්ලා ඒක විහිළුවක් කරනවා. ඒ විහිළුව කරපුවම මුළු පන්තියම හිනා වෙනවා. නැවත එම විහිළුවම දෙවෙනි පාර කරද්දි පන්තියෙන් භාගයක් පමණ හිනා වෙනවා, අනිත් පැය හිනා වෙන්නේ. නැවත තුන්වෙනි වතාවටත් ඒ විහිළුව කරද්දි කිසිම කෙනෙක් හිනා වෙන්නේ නැහැ. කථිකාචාර්යවරයා අහනවා, ඇයි ඔබ මං කියපු විහිළුවට හිනා වුන්නේ? ඕක දැන් ඔය තුන්වෙනි වතාව කිව්වේ ඒ නිසා අපිට ඕක අහලා පුරුදුයි, නීරසයි. කථිකාචාර්යවරයාගෙන මම හිතලමයි මේ වගේ විහිළුවක් කළේ. එහෙමනම් අපි හැමතිස්සෙම ඔබගේ දුක හැම වෙලාවෙම කියද්දි අනිත් මිනිසුන්ටත් ඒක නීරස වෙනවා. හැමතිස්සෙම ඇඬුව කඳුලෙන් නහයෙන් අඬන ඉන්න එක නෙමෙයි වැඩේ තියෙන්නේ. අපි ඉදිරි බලාගෙන යෑම. ජේසු කියනවා වෙහෙස වෙන බරෝසුලන සයල්ලෙනි මා වෙත එන්න, මම ඔබට සහනය දෙනවා කියලා. මෙන්න මේක අතහැරලා අපි උත්සාහ කරනවා අපේ ගමන යන්න උන්වහන්සේට අවශ්‍ය නැහැ කියලා. මිනිස් බලයෙන් කිසිම දෙයක් අපිට කරන්න බෑ. සුද්ධාත්ම බලය හැරෙන්නට ජේසුගේ බලය තියෙනවා නම් ඕනෑම දෙයක් අපිට කරන්න පුළුවන්. නිසා දුක් කරදර පොදි බැඳගෙන අපි හැමතිස්සෙම කරේ තියාගෙන යන්නට අවශ්‍ය නැහැ. උන්වහන්සේ කියන ඔබගේ බර සැහැල්ලු කරනවා. මම එක වතාවක් ඔබ වෙනුවෙන් කුරුසේ යන ගැසුම් කෑවා. දැන් ඔබ නිදහසේ ජීවත් වෙන්න. අපි ගොඩාක් වෙලාවට ඕනකමින් තමයි වැරදි කරන්නේ. හුඟක් කය විශේෂයෙන් පිටරට යන්නට ලක්ෂ 10 15 20 දීපු අය මෙතන ඉන්නවා. ඒ අය හොයාගන්නත් නෑ දැන්. තීන රස්සාව අතහැරලා කිවල් දරවලු ගස් තියලා සල්ලි දෙනවා. දෙවියන් වහන්සේට වඩා ඒජන්සි කාර්යයන්ව විශ්වාස කරලා එයාට දෙනවා. හෙට රස්සාවට යවන්නම්, හෙට රට යවන්නම් කියලා තීන රස්සාවෙන් අයින් වෙලා ලක්ෂ 20 දෙනවා, 15 දෙනවා. දැන් ඉඩම් සින්න වෙලා යනේ නමන්නේ තිබෙන රස්සාවක් නැහැ. ඒකට දෙවියන් වහන්සේ නෙමෙයි වැරදි. හුඟක් වෙලාවට දෙවියන් වහන්සේට දොස් කියනවා, ඇයි දෙවියනි මේක අපිට පේන්නේ නැද්ද කියලා. රේල් ගේට්ටුව අහලා තියෙද්දි දෙපැත්ත පැනලා බලලා ඉක්මනට බයික් එක දානවා. වැරදීමකින් කෝච්චිය ඇවිල්ලා හැප්පෙනවා. ඇයි දෙවියනි මාව ඔබ වහන්සේ හැප්පුවේ කියලා අපි කියනවා. ඒක හියුමන් එරර්. මිනිස්සයන්ගේ වැරදි මිසක් දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමන බව පැහැදිලි. අපිට බුද්ධියක් දීලා තිනවා. දැන් වහන්සේ අප සමග ඉන්නවා කියලා රේල් ගේට්ටුව අහලා තියදී යන්න බෑ. පාර මැද්දේ අපිට ගමන් කරන්න බෑ. නීති රීති තියෙනවා, ඒවට එකඟව ජීවත් වෙන්නට ඕනේ. මේ ගීතේ කියන ගමන් අපේ බුද්ධියත් මෙහෙවන්නට ඕනේ. මේ ගීතේ කිව්වම සියල්ල හරි කියලා නිදා ගන්න නෙමෙයි, උත්සාහ කරන්නට ඕනේ. හැම දෙයකින්ම උත්සාහයයි අපිට ජය ගන්න.
නිසා කිසි දෙයකට බය වෙන්නට නෙමෙයි. උන්වහන්සේ තුළ උන්වහන්සේට දුන්නොත් උන්වහන්සේ අපේ අත අල්ලගෙන අපිට මඟ පෙන්වනවා. අපිට මේ තනියම ගමනක් යන්න බෑ. උන්වහන්සේ කියන මමයි මාර්ගය, මමයි සත්‍යය, මමයි ජීවනය. මා මගෙන් මිස කිසිවෙක් ගැලවෙන්නේ නැත. එහෙමනම් අපි යන්නට ඕනේ හැමතිස්සෙම මේ දුක කරදරය කිය කිය එක එකාට කිය කිය අඬහඬ ඉන්න නෙමෙයි. අපි ඉල්ලනවා ගොඩක් වෙලාවට ස්තුති කරන්නේ නැහැ. අර දුක් කරදර කියාගෙන ආපු කාන්තාවක් එක තාපසයෙකුට, මේ තාපසයා ඒ කාන්තාව වෙද්දි වතුර වීදුරුවක් ගෙනල්ලා ලුණු හවුරක් දානවා මේ වතුර වීදුරුවට. දැන් මේ වතුර වීදුරුව අහ බලන්න කියලා මේ කාන්තාවට කියද්දි කට ගන්න බෑ ලුණු. ඊට පස්සේ මේ කාන්තාව මේ තාපසයා එක්කන් යනවා ලේක් එකක් ළඟට. වතුර බොන්න පුළුවන් පැහැදිලි දිය තියෙන ලේක් එකක් ළඟට ගිහිල්ලා ඒ ලුණු හවුරම නැවත දානවා අර ලේක් එකට. ඊට පස්සේ වතුර අරගෙන එකෙන් රම්බොන්න කියනවා, දැන් කොහොමද ලුණු රහ නැහැ. මිතාපසේ කියනවා, ඔබගේ දුක් කරදරත් මෙන්න මේ වගේ වීදිරුවක් නොවි ලේක් එකක් වන්. අපේ මනස විශාල වෙන තරමට දුක් කරදර දරා ගන්නට පුළුවන් වෙනවා. අර වීදිරුව වගේ සීමා රහිත සීමා සහිත දෙයක්කට දුක් කරදරෙද්දි ඒක දරා ගන්න අමාරුයි. ඒ ලුණු වතුර බොන්න බෑ. ලේක් එකක් වුණොත් ඒකට ලුණු දැම්මට ලුණු රහ එන්නේ නැහැ ඒකේ. මේ වගේ අපගේ දුක් කරදර හැමතිස්සෙම පුන පුනා කිය කිය ඒකම මෙනෙහි කර කර ඉන්නෝ නම් අපිට සැනසීමක් ලැබෙන්නේ නැහැ. තව තවත් කුණු එකතු වෙන්නේ කුණු ගොඩවල් වලට. ඒකසා දුක් කරදර හැමතිස්සෙම එකතු වෙනවා. අපි කියන්න කියන්න තව තවත් එකතු වෙනවා. අනේ අපෝ කිය කිය අනිත් එක්කෙනාගේ දුක රස කර කර අපි අහනවා. ගහන්න නෙමෙයි කෙනෙක්ව සනසන්නයි අපිට ඕනේ. අනිත් එක්කෙනාගේ කඳුළු පිස දාන්නට ඕනේ. hina wenak kenawa andawanna nemei andana ekkenawa endima nawathwanna geethikawak thiyena dukha sanasannata ai kandulata lunu kæwwe andana ekkena lunu raha balala endima nawathwanawa me wage ape dukha sanasanna swamin wahanse boho dewal apita deela thiyena e satuka duken medennata api usaha karanta one api mudogatta ek wathawak නැවත නැවත උන්වහන්සේ කුරුසයන ගැහෙන්නේ නැහැ. නමුත් අපිට මාර්ගයක් පහදලා දීලා තිනවා. හරි මාර්ගයන්. අපි තෝරගත්තු මාර්ගේ හරියි කියලා යන ගොඩක් අය වරදිනවා. තරුණ තරුණිය ගොඩක් වෙලාවට මේ විද්‍යුත් මාධ්‍ය හරහා ගිහිල්ලා ගොඩක් අමාරු වෙටිච්ච අය ඉන්නවා. Facebook එකේ දැකලා විවාහ වෙච්ච අය ඊයේ පෙරේදාත් ආවා. දැන් ඩිවෝස් වෙන්න යනවා. කොහොමද දැනගත්තේ? Facebook එකකින් කතා කළා. කසාද බැන්ද බලනකොට විවාහ වෙච්ච එක්කෙනෙක්. මේ වගේ දේවල් හුඟක් වෙලාවට සමහරලාට මානසික පීඩාවෙන් මිදෙන තරුණේ. මේ වගේ අපි වරද්දගෙන දෙවන් වහන්සේට දොස් කියන්න එපා. මේ ගීතය නිතරම භාවනා කරන්න උදේහවා කියවන්න ස්වාමීන් වහන්සේ අප ළඟ සිටින බව විශ්වාස කරන උන්වහන්සේ අපිට බිය සැක නැති ලෝකයක් මවලා තියෙන්නේ. අර කුඩා දරුවෙක් පාසලට ගියාම හොඳටම වරුසාව වහින වෙලා දවසක් අම්මා බයි මන්ට යනවා විදුලි කොටනවා ගොරවනවා. දැන් දරුවා බය වෙලා ඇති කියලා මේ අම්මා යනවා බලන්න. අම්මත් එක්ක එන ගමන් මේ විදුලි කොටනකොට මේ දරුවා නැවතිලා අවුරුදු 7-8ක් ඇති දරුවට මේ දරුවා නැවතිලා hina වෙනවා විදුලි කොටනකොට. මේ අම්මා අහනවා, ඇයි මේ hina වෙන්නේ අහසත් එක්ක? ඇයි අම්මත් hina වෙන්නේ? මේ දෙවියන් වහන්සේ ෆොටෝ ගන්නවා අපිව. ඒ නිසා අපි hina වෙලා ඉන්නට ඕන. අම්මා බය වෙලා කන් දෙක වහගෙන ඉන්න ගොරවනකොට මේ දරුවා hina වෙනවා. අපි තමයි ගොඩක් වෙලාවට දරුවන්ට බිය සැක ය කවලා තියෙන ළමයින්ට අපි වැඩිහිටියෝ බය ඇති කරන්නේ. අපි පිටණියක් ගාවින් යන්න එපා. හොල්මන් තියෙනවා. බැලුම් කන්න එපා. යක්ෂයෝ මේ අපි බය කරලා ඒ නිසා දරුවෝ ඒ බය නිසාම ඉදිරියට යන්නේ නැහැ. බයෙන් මෙරිකලා ඉන්නවා. මේ වගේ විවිධ හේතු තියෙනවා. බැලුම් කන්න එපා කියන ඒවට විස බීජ අදින නිසා වෙන හේතුවක් නැහැ. නමුත් අපි බය කරනවා මිනිස්සුන්ව. වැඩි වීරපත් වුණාම දරුවෙකුට තනිව යන්න එපා. කළු කුමාරයයි. මේවා බය කරලා එදා කාලේ සමාජයේ කිසිම දියුණුවක් තිබුණේ නැහැ. ඒ නිසා අම්මලා ආරක්ෂා කරන්න බොරු බියක් දරුවන්ට ඇති කළා. තාමත් ඒ බිය මේ දරුවන්ට තියෙනවා. ඒ නිසා කිසිම බියකට හේතුවක් වෙන්න ඕනේ නැහැ. අපිට දෙවියන් වහන්සේ මවලා තියෙන ලහපත් ලෝකයක් සැපෙන් ඉන්නට, ඉදසුගත විද්‍යානි දුන්නේ සැපෙන් ජීවත් වන්නට, මනුස්සගේ පාපය නිසා
මිනිස්සු දුක් විඳිනවා තාමත් කඳුළු සලනවා. නිසා කඳුළු පිස තමා උන්වහන්සේ මා සමගයි කිසිම වියකට හේතුවක් නැති බව මේ 91 වෙනි ගීතයේ නිතර නිතර කියන්න කියනවා. සිංහයකුවත් සර්පයකුවත් පාගන්නේහිය, මකරෙකුවත් පාගන්නේහිය, කේසර සිංහයකුවත් පාගා දමන්නේ. මේ අපි සිංහයෙක් ළඟට යන්නේ නැති වුණත් අද කියනවා සිංහයන්ට පවා බිය නොවී දෙවියන් වහන්සේ අප සමග ඉන්න බව මතක තබාගෙන ජීවත් වෙන්න කියලා. එනිසා අපි උත්සාහ කරන අපගේ ජීවිතයේ දුක කරදර වේදනා ලබන් තිබුණත් ඒවා හිරිදුර පිනිමෙන් වියලී යන බව මතක් කරගෙන ජීවත් වෙන්න උන්වහන්සේ අප සමග හැමදාම ලෝක ආරම්භයේ සිට අවසානයේ දක්වාම උන්වහන්සේ කියන මා ඔබ සමග ඉන්නවා අවසානයේ දක්වා මා ඔබ සමගයි. එහෙමනම් අපි ස්වාමීන් වහන්සේ තුල යනකොට වෙන වෙන දෙවි දේවතාවන් පසුපස ගිහිල්ලා වෙන වෙන කට්ටඩි පස්සේ ගිහිල්ලා අපගේ විශ්වාසය නැති කරගන්නවද, විශ්වාසය තුල ජීවත් වෙනවද කියලා අපි හිතා ගන්නට ඕනි. ඊයේ පෙරේදාව කොහෙද මංගලට යනකොට අහිකොණ්ඩක කාන්තාවක් කිව්වලු අවුරුදු 3කින් මැරෙනවා කියලා. දැන් අවුරුදු 3 හරි, දැන් මම මැරෙයිද? අහිකොණ්ඩක ගෑණි කියන කතාවද විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ කෙරේද? අහිකොණ්ඩකයන්ට යන්න තැනක් නැහැ. දවස් 7න් 7 වෙන තැනකට යනවා. අනිත් අයගේ අනාගතය කියනවා. ඒ කීම පිළි අරගෙන දැන් බය ඉන්නවා, එළියටවත් බහින්න මැරෙයි කියලා. අවුරුදු 3 හරි දැන්. මේක තමයි අපගේ විශ්වාසය. ඒකෙන් බේරෙන්න නම් 50,000ක් ඉල්ලනවා සොරයක් ගැට ගන්න. මේක තමයි මිනිසුන්ගේ මිනිසුන් අල්ලගන්න එකම ක්‍රමයක්. අයහපතක් කිව ගමන් බය වෙලා ඒකට ඒකෙන් ගොඩ එන්න හුඟක් වෙලාවට උත්සාහ කරනවා. ඉතින් මිත්‍යා මත කෙරෙහි එහෙම හෙදුවන්න එපා. ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබාගෙන අප අවසානයේ දක්වා උන්වහන්සේ සමග යන්න උත්සාහ කරමු. බහකිල්ල අපි ආඥා කරමු. මෙතෙක් කල් උන්වහන්සේව අමතක කරලා අපි ජීවත් වුණා නම් සමාව ලබා ගනිමින් දැන් ගෑන ගීතිකාවට භක්තියෙන් සහභාගී වෙමු. Duras vela in
ஆதரே இசா துரசுந்தலா இன்னவே வேதனாதே தின்ன பவுசமா ஆதரே இசா ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා සුවිශේෂක මාක්තුමා විසින් ලියාත් වෙන දේවා කෙනම් මෙසේය. එදා සවස් වූ කල අපේගටට එගොට යමුයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක්. ඔහු සමූහය පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිණි. එවිට චණ්ඩමාරුතයක් හමා ඔරුව පිරී යන තරමට ඒට රැලි ගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තේ මත නිදාහුන්සේ. ඔහු උන්වහන්සේ පුබුදුවා ගුරුදේවේනි, අප විනාශ වන්නේ ළඟ ඔබට කිසි ගණනක් නැද්ද ඇසූ. උන්වහන්සේ අවදි වී සුළඟට තර්ජනය කොට නිස්සද්ද වේව නිශ්චල වේවයි මුහුද රණ කළසේ. සුළඟ නැවතිනි මහා නිශ්චලයක් විය. උන්වහන්සේද ඔබ මේ තරම් බියවන්නේ මන්ද? තවම ඔබට විශ්වාසය නැද්ද ඇසූසේ. ඔහු මහත් භීතියකින් නැළලි, මෙතුමා කවරෙද්ද? සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරුවන්නේ යයි එකිනෙකාට කීහ. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. அதிகாரம் 4 இறை வார்த்தைகள் 35 தொட்டு 41 வரை. அன்றொரு நாள் மாலை நேரம் இயேசு சீடர்களை நோக்கி, அக்கறைக்கு செல்வோம் வாருங்கள் என்றார். அவர்கள் மக்கள் கூட்டத்தை அனுப்பிவிட்டு படையில் இருந்தவாறே அவரை கூட்டிச் சென்றார்கள். வேறு படகுகள் அவருடன் சென்றன. அப்பொழுது ஒரு பெரும் புயல் அடித்தது. அலைகள் படகில் மேல் தொடர்ந்து மோத அது தண்ணீரால் நிரம்பிக் கொண்டிருந்தது. அவரோ படகில் பின்பகுதியில் தலையனை வைத்து தூங்கிக் கொண்டிருந்தார். அவர்கள், போதகரே, சாக போகிறோமே, உமக்கு கவலை இல்லையா என்று சொல்லி அவரை எழுப்பினார்கள். அவர் விழித்திலிருந்து காற்றை கடிந்து கொண்டார். கடலை நோக்கி இறையாதே, அமைதியா இரு என்றார். காற்று அடங்கியது. மிகுந்த அமைதி உண்டாயிற்று. பின்னர் அவர்களை நோக்கி, ஏன் அஞ்சுகிறீர்கள்? உங்களுக்கு இன்னும் நம்பிக்கை இல்லையா என்று கேட்டார். அவர்கள் பேரச்சம் கொண்டு, காற்றும் கடலும் இவருக்கு கீழ்ப்படுகின்றனவே, இவர் யாரோ என்று ஒருவரோடு ஒருவர் பேசிக் கொண்டனர். இது கிறிஸ்து இயேசுவின் நற்செய்தி. கிறிஸ்துவே உமக்கு புகழ். சாட்சி தரான் சரால என்ன காலை இத்திரு கரகான புலம் கித்து மந்துல மா பிரேமவந்த சகோதர சகோதரனி ஹெக்கே வாடி வந்து මේ බයිබල් පාඩේ මං ගිය අවුරුද්දේ තෝරගත්තේ දෙසැම්බර් මාසෙම අපේ දින කැලැන්ඩර් එන්නේ ඉස්සෙල්ලා. නමුත් අදට නියමිත සුවිශේෂයම තමයි මම තෝරගෙන තියෙන්නේ. ඒකත් සුද්ධාත්මන් වහන්සේගේ බලයෙන් කියලා මම විශ්වාස කරනවා. අදට නියමිත සුවිශේෂෙත් මේකමයි. අද කියනවා ගෝලීය භවේනවා සුළඟටත් මුහුදටත් අනකරන්න කීකරු වෙන්න තරම් මෙතුමා කවරෙද්ද? මෙතුමා කවරෙද්ද? ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ගෙන් අහනවා, මිනිසුන් මා ගැන මොනවද කියන්නේ? මිනිස්සු කියන ස්නාග ජෝහම් කියනවා, විවිධ දිවස් ප්‍රසාදු වරු කියනවා, ඔබ මං ගැන මොනවද කියන්නේ? ගෝලයට එක එක්කෙනා එක එක දේවල් කියනවා. නමුත් පේදුරුතුමා කියනවා, ලෝක 9:20 තියෙනවා, මාක් 8:28 තියෙනවා, ඔබ දෙවන් වහන්සේගේ ක්‍රිස්තුවරයානෝය, ඔබ දෙවන් වහන්සේගේ ක්‍රිස්තුවරයානෝය කියලා සුද්ධෝ පේදුරුතුමා කියනවා. අපිට මතක් වෙනවා පේදුරුතුමාට කියනවා, මේ සුද්ධාත්ම වහන්සේගේ බලයෙන් තමයි ඔබ මේ දේ කිව්වේ, එනිසා කාටවත් කියන්න අවශ්‍ය නැහැ කියලා.
ලූක්තුමාගේ සුවිශේෂ දෙකේ 46 ඉඳන් 50 තියෙනවා. දේවමාලිගාවේ පණුවරුන් මැද ජේසු දේශනා කරනවා, පණිවදන් කියනවා. ඒ අවස්ථාවේදී කියන මෙයා කවුද මේ පණිවදන් කියන්නේ අපිට? අපි තරම් ඉගෙන ගත්තා නෑ. මෙතන මේ අවුරුදු 12ක කොල්ලෙක් කොහොමද මේ ජොසේගේ පුතා, මරියාගේ පුතා? කරුණාකරලා නිස්සබ්දවන්න. දේවමාලිගාවේ 12 වයසේදී පණිවරුන් මැද කතා කරද්දී ඒ අය දකින්නේ මිනිස් ඇසින් මේ ජොසේගේ පුතා, මේ මරියාගේ පුතා. දැන් පේදුරුතුමා දැක්ක මේ දෙවනහසගේ පුත්‍රයා නෝය. යෝගේ මාක්තුමාගේ සුවිශේෂය 47 තියෙනවා. මෙතුමා කවරෙද්ද කියලා අද කිව් සුවිශේෂයේ. ලෝකතුමාගේ සුවිශේෂය 8:25 තියෙනවා. මොන විදිය කෙනෙක්ද මේ මනුස්සයා? යෝගේ ලෝකතුමාගේ සුවිශේෂයේ 2:30 තියෙනවා. සිමියන් දිවස්ප්‍රසාදතුමා බලාගෙන ඉන්නවා ගැළවීම මගේ ඇස් දෙකෙන් දැකලා, මැරෙන්න ඕනි මම. එනිසා ජේසුව දේවමාතන්හන්සේ හෙට ඉමංගල්ලේ අපි සමරනවා. දේවමාතන් වහන්සේව දේවමාලිකාව උපකරන්න ආපුවම සිමියන් දිවස්ප්‍රසාදතුමා දරුවා වරගෙන කියනවා, ගැළවීම මගේ දෙනසින් දැක්ක, දැන් ඔබගේ දහසයට සාන්ත සිතින් යන්න දෙන්න. මේ දිවස්වරයා සුද්ධාත්ම බලයෙන් තමයි ජේසු ගැන කිව්වේ. ඒ එක්කම කියනවා මේ දරුවා ඊශ්‍රායෙල් ජනතාවගේ වැටීමටත් නැගීමටත් හේතු වෙනවා. ඒ වගේම ඔබගේ හදවත කඩුවකින් සිදුරු කරන්නාක් මේ සිදුරු වෙනවා. සුද්ධාත්ම බලයෙන් අනාවැකියක් කියනවා මරියතුමීට සිමියන් දිවස්ප්‍රසාදතුමා. ඒ වගේම ලෝකතුමාගේ සුවිශේෂ 4:3 ඉඳන් 12 තියෙනවා. යක්ෂයා පවා ක්‍රිස්තුස් වහන්සේ මුලා කරන්න උත්සාහ කරනවා. ඔබ වහන්සේ දේව පුත්‍රයා නම්, යක්ෂයා කියන ඔබ වහන්සේ දේව පුත්‍රයා නම් මේ ගල් ගෙඩිය පාංගිරියක් කරා. ඔබ වහන්සේ දේව පුත්‍රයා නම්. එතකොට යක්ෂයා දන්නවා දේව පුත්‍රෙක් බව. ඒ වගේම යක්ෂයා එනලා ඒ වෙලාවේ කිව්වා කියනවා, මිනිසා කෑමෙන් පමණක් ජීවත් වන්නේ නැත. ජේසු පළවෙනි පරීක්ෂාවේදී කියන්නේ මිනිසා කෑමෙන් පමණක් ජීවත් වෙන්නේ නැහැ. තුන්වෙනි පරීක්ෂාවේ උන්වහන්සේට කියනවා මේ කන්දෙන් පණින්න කියලා. ඒ අවස්ථාවේ මොකද කියන්නේ ජේසු? නුඹේ දෙවියන් වහන්සේ වෙන ස්වාමින් වහන්සේව පරීක්ෂා නොකරව. එතකොට ජේසුගේ මුවින්ම කියනවා උන්වහන්සේ සැබෑ දෙවියෝ බව. ඔබේ දෙවියෝ ස්වාමින් වහන්සේව පරීක්ෂා නොකරව. පරිණවතා කියනවා මිනිසයා කෑමෙන් පමණක් ජීවත් වෙන්නේ නැහැ. උන්වහන්සේ සැබෑ මිනිසෙක්, සැබෑ දෙවි කෙනෙක් අපිට. ඒ වගේම යක්ෂයා වේසු ලෝක 4:31-35 දිනවා. යක්ෂයා වේසු එක්ක කෑ ගහනවා, "අහෝ නාසරෙත්හි ජේසුස් වහන්සේ, ඔබත් අපත් අතර මොන දනු දෙනවද?" මේ යක්ෂයා වේසු මිනිසෙක් ජේසුට කතා කරන භාෂාව. "අහෝ නාසරෙත්හි ජේසුස් වහන්සේ, ඔබත් අපත් අතර මොන දනු දෙනවද? ඔබ දෙවියන් වහන්සේගේ සුද්ධවරයා නෝය." යක්ෂයා කියනවා, "ඔබ දෙවියන් වහන්සේගේ සුද්ධවරයා නෝය." ඒ සමාගාවට එන්න එපා. එතකොට අපිට පේනවා ක්‍රිස්තුස් වහන්සේලත් යක්ෂයාලත් එක තැන ඉන්න බෑ. යක්ෂයා වේසුව පවා කෑ ගහලා පෙරලෙලා දඟලන්නේ ජේසු වෙනකොට. එදා යක්ෂය පවා ජේසු කවුද කියලා දැනගත්තා. ආදන් සෑව පාපයට වැටිච්ච අවස්ථාවේ උත්පත්ති 3:4 කියනවා. ආදන් සෑවට පාපයට වැටීමේ හේතුව යක්ෂයා කියනවා, "ඔබත් දෙවියන් වහන්සේ හා සමාන වෙනවා. මේ ගහේ ගෙඩිය කෑවොත් ඔබත් දෙවියන් වහන්සේ හා සමාන වෙනවා." එතකොට මේ දෙවියන් වහන්සේම තමයි ජේසු කියන්නේ. එසම් මෙතුමා කවරෙද්ද ඔබට මට? ක්‍රිස්තුස් වහන්සේ ඔබට මට කවුද? ගැලුම්කාරයෙක්ද? නැත්නම් විද්‍යාකාරයෙක්ද? මැජික්කාරයෙක්ද? කවුද ජේසු කියන්නේ? අපි එක එක්කෙනාට පෞද්ගලික අදහස් ඇති ගැලුම්කාරයේ ජේසු මිත්‍රේ ජේසු පියෙක් මේ වගේ අදහස් ඇති ජේසු අපිට කිසි දෙයක් දීලා නැහැ කියලා කියන්නත් පුළුවන් සමහරු. එනිසා ඔබටත් මටත් එදා ගෝලය එදා ඔරුවේ යද්දී ඔවුන්ට අමතක වුණා ජේසුගේ ඔරුවේ ඉන්නවා කියලා. නමුත් දුහල ඇවිල්ලා ඔවුන් ජේසුව තමයි මතක් කරේ. මං හිතන පේදුරුතුමා වෙන්න ඇති ජේසු හොල්ලලා කියන්නේ ඔබ නිදිද? අපි මැරෙන්න යනවා කියලා අනිවාර්යෙන් පේදුරුතුමා කියන්නේ නැති. ඇවිල්ලා ජේසු ඉන්න බව පස්සේ දැනගත්තා ඔරුව තුල. එදා තාබෝර කන්දේ ලූක්තුමාගේ සුවිශේෂය 9:35 මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා නොවේ, මේ මා තෝරාගත් තැනත්තා නොවේ,
එතකොට අපිට පේනවා ජේසු කවුද මොන වගේ කෙනෙක්ද කියන එක අපිට මතක් වෙනවා. නිසා අපගේ ජීවිත ගමන මේ ඔරුවේ ගමන් කර ජේසු හඳුනාගත්තේ නැතුව වගේ අපගේ ජීවිතේ නැමැති ඔරුවත් මේ වගේ අපි ගමන් කරනකොට චණ්ඩමාරුත රැළකුණාටු සැඩසුලන් අපිට හමනවා. මේවා තමයි රැකියා විරහිත භාවය, බීමත්කම, වසංගත රෝග, කැසිනෝ, චෝදුව, දුරාචාරය, අනාචාරය, මද්‍රව්‍ය. මේවා අපේ හැලහැප්පීම් වලට අසු වෙනවා. එතකොට අපි කා වෙතද යන්නේ? මෙතුමා ඔබට කවුද? එතුමා මට කවුද? ඒ සපි උත්සාහ කරන්න උන අපගේ ජීවිතේ මේ ඔරුව මූද යනවා වගේම සැඩ පාරට අහු වෙනවා. අපි අනිත් ඇගේ ඇනුම් බැනුම් වලට අහු වෙනවා. ඒ අවස්ථාව අපි මූණ දෙන්නේ කොහොමද? අපි කා වෙතද යන්නේ? ගෝලේ පහුවෙලා හරි ජේසුව ගේවට ගිහිල්ලා කියනවා, ජේසුනි අපි විනාශ වෙන්න යනවා, ඔබත් මමත් කාගාවටද ගියේ? විනාශ වෙන්න යනකොට, ගේසින්න වෙන්න යනකොට කාගාවටද ගියේ? ළමයින්ට අසනේ වෙනකොට කාගාවටද ගියේ? හුඟක් ළමයා කුඩු ගහනවා කියලා ගෙදර වැරද්දක්ද කියලා අහනවා. ප්ලෑන් එකේ දෝෂයක්ද? ළමයා කුඩු ගහන්න ඇබ්බැහි වෙලා ස්වාමි පුරුෂයා බේමත් කමට ඇබ්බැහි වෙලා ගෙදර දෝෂයක්, මලපිරිත දෝෂයක්. උන් හිටිය ගමන් වෙන වෙන දේවල් කියවනවා. ගෙදර අපලයක්ද? ඔබ ගිහිල්ලා නැද්ද මේ ශාස්ත්‍ර අහන්න? නැකත් බලන්න ඥානාත්පදීපේ විවාහ මංගල යෝජනා දානවා. අහපුවම කියනවා කේන්ද්‍රපත්ලෙත් අරන් එන්න. මොන කේන්ද්‍රයක්ද? මේවා තමයි අපගේ විශ්වාසයේ හෙළවෙන අදහස්. විශ්වාසය නැතුව අපි ගොඩාක් වෙලාවට කතා කරනවා. පිටිපස්සේ කතා කරන නවත්වන්න. මට බාධයි. මේක තමයි අපගේ විශ්වාසය. අපි හුඟක් වෙලාවට මේවා අහන්නේ කෑකොක ගහනවා. අපිට සුමේහවල් වලට ගියා කිසි දෙයක් හම්බුන්නේ නැහැ කියන්නේ ඕක තමයි. කතා කර කර ඉන්න මොනවද කිව්වේ කියලා දන්නේ. මා එළි වෙනකන් පොත් බල බල මේවා ඔබට දේශනා කරන්න සූදානම් වෙනවා. ඔබ මෙතනට ඇවිල්ලා ඇහුම්කන් දෙන්නේ නැහැ. කෑකොක ගහනකොට ඉතින් හරියන්නේ නැහැ ඔබට කිසි දෙයක්. නිස්සබ්දතාවේ වටිනවා අපගේ ජීවිතය තුළ. එක එල්ලේ අපිට දේශනා කරන්න අමාරුයි එහෙම එක ඇගහද්දි. ඉතින් ස්වාමීන් වහන්සේට අපි යාඥා කරන විශ්වාසය තුළ ජීවත් වෙන මේ මිනිස්සු අද නැති වෙලා තියෙන්නේ. ඇහුම් කන් දෙන්නේ නැහැ මිනිසුන්ට. ඔබේ පෞල් ජීවිතේ ඇහුම් කන් දෙන්නේ නැහැ. ස්වාමීන් පුරුෂයා බහරයාවට ඇහුම් කන් දෙන්නේ නැහැ. බහරයාව ස්වාමීන් පුරුෂයාට ඇහුම් කන් දෙන්නේ නැහැ. තමන්ගේ මතේ තමයි ඉන්නේ. ඒ නිසායි දැන් එපා කියන්න කියන්න කෑ ගහනවා. මට සද්ද ඇහෙනකොට ඩිස්ටර්බ්. ඉතින් උත්සාහ කරන නිස්සබ්දතාවයේ වෙලා නිස්සබ්ද වෙයි. කෑ ගහන වලට කෑ ගහන. අපි ඒක තමයි අපි අනුතුරු වෙන්නේ වාහනේ එලවද්දි ෆෝන් එකේ හැප්පෙනවා කියලා. කෑම කකා කතා කරනවා ඉස්කෝලේ යනවා. මේවා තමයි වැරදි. මිනිස් වැරදි. දෙවියන් වහන්සේට දොස් කියලා හරියන්නේ අපේ වැරදි වලට. නිසා ස්වාමීන් වහන්සේ තුල ඒ ફોකස් එක ස්වාමීන් වහන්සේ තුලයි තියෙන්නට ඕනේ. වෙන වෙන තැන් වලට නෙමෙයි. අර මෝඩ දරුවෙක් ගඟේ ලස්සන දිලිසෙනව දැකලා, දිලිසෙන රත්තරන් වගේ ගුලියක් දැකලා මෙයා ගඟට පනිනවා. ගඟට පැනනම හොයනවා හොයනවා, ඒක නැති වෙනවා. ඒක නැහැ. ආයෙ ගොඩට ඇවිල්ලා නිශ්චල වෙලා බලනකොට ආයෙ පේනවා මේ රත්තරන් පාට දිලිසෙන එකක්. ආයෙ පනිනවා. ආයෙ පැනනම ඒත් නැහැ. ගොඩට එනකොට තෙමිලා හොඳට මඩ ගෑවිලා තාත්තා ඇවිල්ලා අහනවා, මොකද මේ තෙමිලා හති අර අර ඉන්නේ? තාත්තා මේ රත්තරන් වගේ තියෙනවා වතුරේ, මම පැන්න නමුත් මට හම්බුනේ නැහැ. මේ තාත්තා කියනවා, පුතේ ගඟේ නෙමෙයි ඕක තියෙන්නේ. ඕක මං හිතනවා ගහ උඩ ඇති. ගහේ හිරු රැස්මිය වැටලා ඒ හිරු රැස්මෙන් ඕට දිලිසෙන්නේ. ගහ උඩ නැගලා බලන්න. මේ දරු දඩ පිළිගාලා ගහට නගිනවා. ගහ උඩ තියෙනවා කුරුල්ලෙක් කූඩුවක් හදන තැන රත්තරන් වගේ කාසියක්. ඒ කාසියට එළිය වැටලා වතුරේ දිලිසෙ. ඒ නිසා අපි ෆෝකස් වෙන හැටි දැනගන්නට ඕනේ. ෆෝකස් බිම බලාගෙන නෙමෙයි උඩ බලන්නට. දෙවන වහන්සේ කෙරේ බැලුවොත් ෆෝකස් වුණොත් අපිට පේනවා මොනවද වෙලා තියෙන්නේ. අපි හරියට මිරිඟුව පසුපස්සේ දුහන මිනිස්සෙ වගේ.
මිරිඟුව පසුපසෙ දුවනවා වතුර හොයාගෙන මුවා නමුත් වතුර හම්බ වෙන්නේ නැහැ. අර නසෝදීන් තමන්ගේ නැති වෙච්ච යතුරු හෙව්වා වගේ. දවසක් නසෝදීන් පාරේ ලයිට් කණුවක් ළඟ හොයනවා මොකද්ද? යාළුවෙක් අහනවා මොනවද ඔබ හොයන්නේ? මගේ මේ යතුරු නැති වුණා. මෙතනද වැටුනේ නැහැ මගේ. ගෙදරයි වැටුනේ. මෙතන බලන්න. මෙතන ලයිට් එළිය තියෙන ද මෙතන බලන්න. ඒ වගේ අපි ගොඩාක් වෙලාවට අවශ්‍ය දේනේ අවශ්‍ය තැනට නෙමෙයි අපි ફોકસ වෙන්නේ වෙන තැනකට අපිට ඒව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන අපි යන්නට උනේ ගමන පිස්වාම් හුඟක් වෙලාවට අපිට මේ ප්‍රඥාව ඉල යාඥා කරන්න ඕනේ. අර දරුවෙක් තාපසෙක් ළඟට ගිහිල්ලා මට විස්ඩම් එක දෙන්න කියනවා. ප්‍රඥාව ලබා දෙන්න. මේ තාපසයා කියනවා be a lion not a dog. සිංහෙක් වෙන්න බල්ලෙක් වෙන්න එපා කියලා. මේ තර උඩුවිමල මොකද්ද මේ කතාව සිංහෙක් වෙන්න බල්ලෙක් වෙන්න එපා කියලා. ඇයි එහෙම කියන්නේ කියලා තාපසයෙන් අහති තාපසයා කියනවා බල්ලෙකුට බෝලයක් විසිකලොත් බල්ලා දුහන්නේ බෝලේ ගන්න. සිංහයෙකුට බෝලේ විසිකරොත් සිංහයා බෝලේ විසිකරපු තැනත්තර ගාවටයි එන්නේ බෝලේ පැත්තකට දාලා. ඒ නිසා අපි ફોકસ වෙන්නට ඕනේ කොහාටද? දෙවියන් වහන්සේ විතරයි අපි යන්නට ඕනේ කියනවා. always focus on the source not the incident not the effect go to the source මූලාශ්‍රයයන් මූලාශ්‍රයට ගියත් අපිට සිද්ධියට නෙමෙයි මූලා සෝස් එකට ගිහිල්ලා මූලාශ්‍රයට ගියොත් අපිට හම්බ වෙනවා ඒ කුමක්ද කියන එක. කවුද විසිකලේ? බෝලේ දුව අරගන්න නෙමෙයි බෝලේ විසිකරේ කවුද කියලා හොයන්නේ සිංහයා. රන්ද මිනිස්සෙක් ගහක් කැට වාඩි වෙලා ඉන්නකොට එක මහත්මයෙක් ගිහිල්ලා එයාගේ පාද ස්පර්ශ කරලා අහනවා නගරයට යන පාර කොහෙද? ඔහු පෙන්නනවා නගරයට යන පාර. තව මිනිස්සෙක් ඇවිල්ලා පාද ස්පර්ශ කරන්නේ නැතුව අහනවා පාර කොහෙද නගරයට යන්න පෙන්නනවා. තව එක්කෙනෙක් ඇවිල්ලා ඔහුගේ හිසට පහරක් ගහලා කියනවා ඔයි නගරයට යන පාර කොහෙද? නගරයට යන පාර කියනවා. මේ තුන් දෙනාම ගියාට පස්සේ අන්ධයා තනියම හිනා වෙනවා. තනියම හිනා වෙනකොට ඒ ළඟ පාරේ හිටපු කෙනෙක් අහනවා ඇයි ඔබ තනියම හිනා වෙන්නේ? මං අර මහත්තු තුන් දෙනා ගැනයි හිතන්නේ. පළවෙනියා අනිවාර්යෙන්ම රජ වෙන්න ඇති, රජුරෝ වෙන්න ඇති. එයා මගේ පාදේ ස්පර්ශ කරලා ඇහුවේ නගරයට යන පාර කොහෙද? දෙවෙනි එක්කෙන අගමැති වෙන්න ඇති කෙලින්ම හිටගෙන මං හිතනවා හිටගෙන එයා කෙලින්ම ඍජුව හිටගෙන ඇහුව පාර කොහෙද කියලා. තුන්වෙනියා අනිවාර්යයෙන්ම කොස්තාපල් කරින්න ඇති මට පාරක් ගහලා ඇහුවේ නගරයට යන්නේ කොහෙද කියලා. ඒ නිසා තනියම හිනා වෙනවා. මිනිසුන්ගේ හැසිරින් රටාව රජුරුව පහත් වුණා තමන්ගේ ගමන යන්න කොහෙන්ද ගමන වරදීද කියන එක අහන්න පහත් වුණා. ඒ නිසා මේ බහැපත්කම නිහතමානීකම අපගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙනවා. කොස්තාපලොරෙක් වෙනවද රජ කෙනෙක් වෙනවද අපි එක එක්කෙනා නිහතමානී පුජ්‍යලේ වෙනවද කියන එක අපි එක එක්කෙනා හිතා ගන්නට ඕනේ. වගේ අපි හැමදේම දන්නවා කියලා අනිත් අයව පහස් කරන්න නෙමෙයි බහැපත් කම ඉගෙන ගන්නට ඕනේ. අර එක දුප්පත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවාට හොඳට උගන්වන විශ්වවිද්‍යාලය ඇරලා මේ විශ්වවිද්‍යාල විභාග පාස් වෙලා ඇවිල්ලා ඔහු හැම එකම දන්නවා කියලා හිතාගෙන තාත්තගෙන් අහනවා අර අඹ ගහේ අඹ ගෙඩි කීයක් තියෙනවද? මේ තාත්තා කියනවා අඹ ගෙඩි දෙකයි. නෑ තාත්තා හිතෙන් මවා ගන්න තුනක් තියෙනවා කියලා දැන් බලන්න අඹ ගෙඩි තුනක් තියෙනවා. මට පේනවා අඹ ගෙඩි තුනක් කියලා මේ දරුවා කියනවා. තාත්තා කියනවා නෑ අඹ ගෙඩි දෙකයි. ඊට පස්සේ අම්මාවත් ගෙනල්ලා අහනවා අම්මත් කියනවා අඹ ගෙඩි දෙකයි තියෙන්නේ. නෑ හිතෙන් මවා ගන්න එකක් එතකොට පේනවා අඹ ගෙඩි තුනක් කියලා. තාත්තා කියනවා පුතේ ඔබට අඹ ගෙඩි තුනක් පේනවා ඉතින් මට දෙකයි පේන්නේ. ඒ නිසා එක අඹ ගෙඩියක් මං ගන්නම් අනිත් අඹ ගෙඩිය අම්මට දෙන්න ඉතුරු පේන අඹ ගෙඩිය ඔබ ගන්න. හිතුවා තාත්තාට වඩා බුද්ධිමත් පුතා කියලා. නම් තාත්තා ඉගෙන ගන්න නැතුණාට ප්‍රායෝගිකව උත්තරයක් දුන්නා. මේ වගේ අපි හිතනවා 100%ක් අපි දන්නවා කියලා. නමුත් 900%ක් අපි දන්නේ නැහැ කියලා හිතන්නට ඕනේ. 100%ක් දන්නව නෙමෙයි 900%ක් හෝ අපි නොදන්නවා. ඒ නිසා අපි හුඟක් වෙලාවට වරද්ද ගන්න ඒ නිසයි. ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිත කතාව ඇහුවම
ඔබ හිතයි කවුද මේ මනුස්සයා කියන්නේ? ඔහුගේ තාත්තා නූගත් මනුස්සයෙක් ඉගෙනගෙන නැහැ, කිසි දෙයක් අකුරක්වත් ඉගෙනගෙන නැහැ, අම්මා අකුරක්වත් ඉගෙනගෙන නැහැ, ඇඟිලි මාක් තියලා සලකුණු තියලා තමයි හැමදේම කළේ. කුලී වැඩ කළේ පුංචි ගේක අතුපැලක, අපේ ලංකාවේ හැටියට අතුපැලක ජීවත් වුණේ. නිදාගන්න ඇඳන් තිබුණේ නැහැ, හම් සත්තුන්ගේ හම් දාලා නිදාගත්තේ. ඉස්කෝලයක් තිබුණේ නැහැ, මාස 12යි ඉස්කෝලේ ගියේ. කොටයක් දෙකට මැද්දෙන් පළලා අඟුරු කෑල්ලකින් අකුරු ලියලා ඒක පිරුණට පස්සේ ඒක පිහියකින් හරලා නැවත නැවත ලියන්න ඉගෙන ගත්තේ. වැඩිදුර අධ්‍යාපනයක් කළේ නැහැ. ඔහු විවිධ ඉන්ටර්වියු ගියාම අහන්නේ, ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? ඔහු කිව්වේ අසම්පූර්ණයි. මම අසම්පූර්ණයි, කිසිම සුදුසුකමක් නැහැ. නමුත් ඇමරිකාවේ හොඳම ජනාධිපති හැටියට ඒබ්‍රහම් ලින්කන් තේරුණා. ඒ නිසා අපිට බැහැපත්කම ඔහු වැඩියෙන්ම කියුවේ බයිබලේ. ඔහු කියන දෙවියන් වහන්සේ තුළ මගේ විශ්වාසය තියෙනවා, මගේ මේ ගමන යනවා දෙවියන් වහන්සේ තුළ. ඉගෙනගෙන නැහැ, නමුත් හොඳම ජනාධිපති වුණා ඇමරිකාවේ. මේක තමයි අභියෝගය. අපි ගොඩාක් වෙලාවට අපි මිනිසුන්ගෙන් ඈත් වෙනවා, හැම දෙයකින්ම ඈත් වෙලා ජීවත් වෙන උත්සාහ කරන, අපිට කිසි දෙයක් බෑ කියලා. නමුත් කිසි දෙයක් බැරුව නෙමෙයි, අපිට හැම දෙයක්ම කරන්න පුළුවන් වෙනවා ස්වාමීන් වහන්සේ තුළ. එනිසා අපිට අවංකකම ඕනේ, බහැපත්කම ඕනේ, තේරුම් අරගෙන අනිත් එක්කෙනාව අගය කරන්නට ඕනේ. එතකොට තමයි අපිට දෙයක් හරියන්නේ. අවුරුදු 15ක් ජීවත් වෙච්ච විවාහ යුවලක් හැමදාම රණ්ඩු දෙන්න, හැමදාම එක්කෙනාගේ වැරදි කීකේ රණ්ඩු කරනවා. නෝනා කියනවා මේ කරදරේ කරන්න බෑ, අපි ඩිවෝස් වෙමු. එහෙම නැත්නම් අපි එක එක්කෙනාගේ වාඩි වෙලා වැරදි ලියමු, වැරදි 10ක් එක්ක. නිසා සම්මුතියකටපත් වුණා. අපි එහෙනම් මාසයක් එක එක්කෙනාගේ වැරදි ලියලා මාසය තුල මේවා බලමු කියලා. මේ නෝනායි මහත්මයා දැන් වැඩි කතා කරන්නේ. හැම දවසම කොළ කෑල්ල කෑල්ල ලියලා පෙට්ටි දෙකක් තියෙනවා බිරිඳගේ සාස්වාමි පුරුෂගේ, ලියලිය දානවා. මාස අන්තිමේට මේසට ගෙනල්ලා බිරිඳගේ ලියපු ඒ පෙට්ටිය ස්වාමි පුරුෂයා දෙනවා. ස්වාමි පුරුෂයා ලියපු දේ බිරිඳට දෙනවා. දෙන්නම දිගහැර බලනවා. දෙන්නගෙම දෙනෙත් වල කඳුළු. දෙන්නම ලියලා තියෙන එකම දේ මොනවද ලියලා තියෙන්නේ? I love you. I love you. ස්වාමි පුරුෂයා බලනවා වැරදි ලියනකොට, අනේ මම වැරදි ලියනවට වඩා මෙයාගේ හොඳ කොච්චර තියෙනවද? උදේ පාන්දර නැගිටලා දරුවන් කෝද්දලා ඒගොල්ලන්ව පාසල් යවලා කෑම හදලා මට කෑම දීලා තේ දීලා හැමදේම කරනවා. මං ගියාර පස්සේ රෙද්දිට හොදලා ගෙවල් අස්පස් කරනවා. කොයි තරම් මේ බිරිඳ හොඳද? ඒ නිසා එයා වැරදි ලියන්නේ නැහැ, I love you කියලා. බිරිඳත් කියනවා, ලියනවා, ඇයි මගේ මහත්තයා කොච්චර හොඳද? මුළු පඩියම මගේ අතට දෙනවා, මගේ දරුවන් වඩන හැමදේම කරනවා, මට වැරදි ලියන්න බෑ. මෙන්න මේක තමයි අපගේ ජීවිතයේ අවශ්‍ය වෙන්නේ. හොඳ හෝ නරක අපිට තියෙනවා, වැරදි අඩුපාඩුකම් තියෙනවා. නමුත් හැමෝ තුළම යහපත දකින්නට, යහපත දකින්නට. ඒ නිසා අපි ඇලහැප්පීම් මැද ගමන් කළත් පවුල් ජීවිතය තුළ යහපත් ජීවිත ගත කරන්න ඒ ප්‍රේමයේ සමගිය අත්‍යවශ්‍යයි. අපි හැමතිස්සෙම කෑකෝ ගහගෙන ඉන්නවා නම් ස්වාමීන් වහන්සේත් අපෙන් ඈත් වෙනවා. කෑකෝ ගහන තැන දෙවියන් වහන්සේ වැඩ සිටින්නේ නැහැ. නිස්සබ්දව නිශ්චල තැනකට තමයි උන්වහන්සේ අපේ ජීවිත තුළත් නිශ්චල තැන් වලත් ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ උස්කන්ධ වලට ගියේ, යූරෙන් එහා පැත්තට ගිහින් යාඥා කරේ නිස්සබ්දතාවය අවශ්‍ය නිසා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ, අපි හැමදේම දන්නවා කියලා නෙමෙයි, නොදන්න බවත් දැනගෙන ස්වාමීන් වහන්සේ තුළ ජීවත් වෙන්නට. නැපොලියන් හිල් කියනවා, සාර්ථකත්වයේ දැනෙන්නේ අසාර්ථකත්වයේ අද්දුටුවයයි. දුප්පත්කම හා ධනය යන දෙකම චින්තනයේ ලබා ගන්න දෙයක් බව නැපොලියන් හිල් කියන තැනැත්තා කියනවා. එහෙනස අපගේ දුක සැප හෝ ධනවත් දුප්පත් හෝ ලැබෙන්නේ අපේ චින්තනය මතයි, අපේ සිතුවිලි මතයි. හැමදේම අපි මාරුත දමනෙන් හැල ගිලිලා මැරෙනවද නැත්නම් එල්ලිලා මැරෙනවද කියන එක අපේ චින්තනයේ තියෙන්නේ. ඊයේත් මහත්මිකව මම මැරෙන්න ඕනේ, මම මැරෙන්න ඕනේ, මේවා මට බලාගෙන ඉන්න බෑ. අපි මැරෙනවද නැද්ද කියන එක අපේ චින්තනයේ වැරද්දක්, මොකක් හෝ දෝෂයක්. ඒ නිසා ඒ චින්තනයට බෙහෙත් ගන්නට ඕනේ. මොකද්ද අපි හිතලා තියෙන්නේ? දැන් උත්සාහ කරන අපේ ජීවිතය තුළ මේ මාරුත දමණයෙන් ගොඩ එන්නේ කොහොමද? එදා ඔරුව තුළ හිටපු ජේසුස් කුරුද්දලා
ලස්සනට ඒ ගමන ගියා වගේ අපගේ ජීවිතය තුළත් ඔරුව නැමති ජීවිතය තුළ ජේසු නිදිනම් කුද්දල උන්වහන්සේට කියව අපිට මාර්ගය පෙන්වන්න ජේසුනි මෙන්න මම ඉන්නවා මට මාර්ගය පහදා දෙන්න කියලා උන්වහන්සේ කුද්දම ඒ භාගීලලා යාඥා කරමු පිතාගේ පුත්‍රයාගේ ශ්‍රී සාන්තගේ නාමයෙන් ආමෙන් සාක්ෂි දරන්න ඉන්න ඉස්සරහට එන්න විශේෂයෙන් මතක් කරනවා සාක්ෂි දරීමේදී තාමත්ම කෙටියෙන් අවශ්‍ය කොටස පමණක් ඔබේ අත්දැකීම් පමණක් ඔබ විස්තර කරන ලෙස කාරුණිකව සාක්ෂි දරණයට මතක් කර සිටිනවා. ඒ වගේම ලිඛිත අත්දැකීම් ගණනාවක් ලැබිලා තියෙනවා. ඒවා අද දවසේ පිරිසක් ඉන්න නිසා ඒවා වෙනත් දවසක සාරාංශගත කරලා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. ශුද්ධෝත්ත්වයටා ශුද්ධෝ පවරති ස්තුති වේවා ප්‍රශංසා වේවා. 2018 දෙසැම්බර් 3 දින මගේ මේ පුතා ඉපදුනා. නමුත් මගේ පුතාගේ ජීවිතය අවදානම් තත්ත්වයක තිබ්බේ කියා වෛද්‍යවරුත් මට පැවසුවා. එසේ පවසා මගේ පුතාව බේබී රූම් එකට දැම්මා. ඊට පසු දින මගේ මෙහුම් ගැලවි මට ගොඩක් අමාරු වෙලා මම පාරදුර රෝහලෙන් කොළඹ රෝහලට මාරු කර යවුවා. එවරෝහල්ට මාරු කරේ වූ දින සිට දින හතරක් දිගටම මට සිහි කල්පනාවක් තිබුණේ නැහැ. ඉන්පසු මම දවස් 17ක් එක දිගට හදිසි ඒකකේ හිටියා. නමුත් මේ කිසි දෙයක් මම දන්නේ නැහැ. වෛද්‍යවරුන් මාගේ ස්වාමි පුරුෂයාට කියා තිබුණේ මාගේ ජීවිතයේ අවදානම් තත්ත්වය කියා. දිවන් වහන්සේ තුළ විශ්වාසකර කැමති දෙයක් කරන්න කියා. ඒ මිනිහෙන්චත් මගේ දරුවාද කොළඹ රෝහලට මාරු කර යවුවා. අප දෙදෙනාගේම ජීවිත අවදාන මොහොතේදී අප මේ සම්බාරක පිම්පියතුමා සියලු දෙනාම අපි දෙවියන් යදින අතරතුර ගරු ස්ටැන්ලිපියතුමාගේ ඥාති දිනයක් විසින් අප ගැන ස්ටැන්ලිපියතුමාට පවසා තිබුණා. එවිට පියතුමා පවසා තිබුණා මට අක්මාවේ රෝගී භාවයක් ඇති බවත් බියවන් එපා එපා කියා පියතුමා අප වෙනුවෙන් යදින බවත් ඒ මිනිහට රෝගී භාවයේ කුමක්දයි කියා වෛද්‍යවරුන් කියුම් ගැනීමට නොහැකි තත්ත්වයක සිටියේ. අවසානයේදී පියතුමා පැවසූ පරිදි මට අක්මාවේ රෝගී තත්ත්වයක් ඇති බව වෛද්‍ය වාර්තාවෙන් නිගමනය වුණා. පියතුමා ඇතුළු කටුකුරුඳ ලාගේ මාවෙන යදින ආරම්භ කළ මොහොතේ සිට දිනෙන් දින මමත් මගේ දරුවා සුවතර හැරෙන්න පටන් ගත්තා. අන්‍යාගමික වූ මාගේ සැමියාටද අපගේ සුවය අදහ ගැමිණි පවා නොහැකි වුණා. අප දෙදෙනා සුවපත් කළ අපගේ ආදරණීය ශුද්ධ තීර්ථ ශුද්ධ පවුඩත් මා නැවත වරක් දසදහස් වාරයක් පුදන අතර අප වෙනුවෙන් මෙතතු පියතුමාටද ස්තුති වෙනවා මෙන් පියතුමාගේ මධ්‍යස්ථකම සුවෙන සියල්ලන්ට පිහිට වීමට පියතුමාට අවශ්‍ය දිව්‍යන් වහන්සේ ආදරය මෙන්ම කායික මානසික ආත්මික සුවය තව ලැබෙන කියා අප සියලුම ප්‍රාර්ථනා කරනවා. එහි පිටයි
මෙම ආසල සිටින්නේ කඩවත සිට පැමිණි නාලක සංජීව මහත්මයා සහ මහත්මිය. මේ දෙපළ විවාහ වන්නේ 2016 අවුරුද්දේ. 2016 අවුරුද්ද විවාහ වෙලා වසර 3ක් පමණ දරුවන් නැතිව වේදනාවෙන් අතරතුරේදී 2019 ජනවාරි මාසයේදී මේ යුවළ අන්‍යාගමික යුවළක් මේ අයව කඩවත ජෝර්ජ් පැට්‍රික් මහත්මයා සහ මහත්මිය මේ යුවළව යොමු කරන ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමා වෙත 2019 ජනවාරි මාසයේදී ජනවාරි මාසේ පියතුමා හමු වෙච්ච අවස්ථාවකදී මේ දෙදෙනාගේ කතාව අහලා කියනවා මාස 3ක් ඇතුළත ඕගොල්ලන්ට දරු සුරතල් බලනීමේ ලකුණු පහළ වෙනවා ඒ කියන්නේ විශ්වාසය ඒ අනාවැකිය අයිති කර ගන්නට කියලා අන්‍යාගමික දෙදෙනෙක් වුණත් පියතුමා තුලින් ගලාවේ බොහොම බලගත් වචනයක් බව මේ ඇයට දැනෙන්නට පටන් ගන්නවා ඒ විශ්වාසය අයිති කර ගන්නවා පියතුමා මාස 3ක් කිව්වට ජනවාරි මාසේ මුණ ගැහිලා පෙබරවාරි මාර්තු වෙද්දී වෛද්‍ය පරීක්ෂණයෙන් දැනගන්නවා මේ මාත්මිය ගැබ්බර වෙලා ඉන්නවා කියලා ගැතරුවෙකු ගැබ්ගෙන ඉන්නවා කියලා ඒ අනුව 2019 දෙසැම්බර් මාසයේදී පුංචි පුතෙක් වසර ගණනාවකට පසු විවාහ වෙලා මේ පවුලට එකතු වෙනවා දේශිංගිති පුතා තව මාස දෙකයි ඒ පුංචි පුත දරුවත් අරගෙන අද මෙතනට ඇවිල්ලා දීපයන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා සිය දහස් වාරයක් තමන්ගේ විවාහ වෙලා වසර ගණනාවට පසුව තමන්ගේ පවුලට ලැබුණු මේ වස්තුව වෙනුවෙන් දීපයන් වහන්සේට ස්තුති කරන ගාම මවක් වීමේ පියෙක් වීමේ භාග්‍ය ඒ පවුලට ලබා දී වෙනුවෙන් දෙවන් වහන්සේ ඉදිරියේ දනින්වටි යාඥා කරපු ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමාටත් සිය දහස් වාරක ස්තුති ප්‍රශංසා කරන බව අද මේ යුවළ මෙතන මෙසේ සිට අනාවරණය කොට සාක්ෂි දරා සිටන ස්තුතියි. මේ මාසල සිටින්නේ ඇගේ අත්දැකීම් මෙසේයි. මීගමුවේ පදිංචි ටෙරන් සහ මදුෂානි යනේ අප යුවළ විවාහ වෙලා වසර 5ක් ගෙවී ගියත් දරුවෙක් නොමැතිව කනගාටුවෙන් සිටියා. දරුවෙක් මගේ බඩට ආවත් ඒ නැති වී ගියා. එවැනි දරුවන් 4 දෙනෙක් ස්වභාවිකව ගබ්සා වී ගියා. ඉන් මහා වේදනාවකට මා පත් වී සිටියා. ඉන්පසු අවස්ථාවකදී අපිට පියතුමා හමු වුණා. ඒ අවස්ථාවකදී පියතුමා මාවත් මගේ සැමියාවත් ආශිර්වාද කර ඔබ දෙදවලට ළඟදීම දරු සුරත ලැබීමේ භාග්‍ය ලැබෙන බව අනාවරණය කර සිටියා. ඒ වගේම දෙවන් වහන්සේගේ ආශිර්වාදයෙන් ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාගේ මැදිහත්කමින් අපට පුංචි පුතෙක් ඉපදුනා. දෙවන් වහන්සේ අපට අනුකම්පා කර අපට දරුවෙක් ලබා දුන්නා. දෙවන් වහන්සේ ලබා දුන් මේ දරුවා වෙනුවෙන් අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන අතර අපගේ බලාපොරොත්තු වෙනුවෙන් උන්වහන්සේ ඉදිරියේ මැදිහත් වූ ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමාටත් අපි ස්තුතිය ප්‍රකාශ කරන බව මේ මාසල් සිද්ද මේ මදුෂානෙසා වෙනුවෙන් නියෝජනය කරමින් පැමිණි මහත්මයා වෙනුවෙන් මෙතන මෙසේ ස්තුති කර සිටිනවා. ස්තුතියි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි විවාහ වුණේ 2013 අවුරුද්දේ. ඊට පස්සේ අවුරුදු 3ක් අපිට දරුවන් නැතුව ඉඳලා ඊට පස්සේ මේ වෛද්‍යවරු කිව්වා මගේ බඩේ කිඩි තියෙනවා කියලා. ඊට පස්සේ ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා ෆාදර් ස්ටැන්ලි පිරිස් ගාවට අපි ඇවිල්ලා බ්ලෙස් කරගන්න ආවම ෆාදර් කිව්වා මේ දොස්තරව මාරු කරන්න දෙවියන් වහන්සේ තුළ විශ්වාසයෙන් ඉන්න කියලා. ඊට පස්සේ අපි දොස්තර මාරු කරලා මේ වෙන ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් කරාම ඊළඟ අවුරුද්දේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙන්න උනේ අපිට මේ දරුවා ලැබෙන්න ආවා. ඊට පස්සේ මේ අපිට දරුවා ලැබුණා. ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඊට පස්සේ මේ ගිය මාසේ මේ මගේ මේ දරුවට බෙල්ලේ ගෙඩි වගේක් ඇවිල්ලා ඔපරේෂන් කරන්න කියලා තිබුණ නිසා ඒක නිසාත් ෆාදර් ගාවට ඇවිල්ලා ආශිර්වාද කරන්න යති ෆාදර් කිව්වා කිසි දෙයකට බය වෙන්න එපා මේ අනිවාර්යෙන් සුවය ලැබෙනවා ඒක නිසා මම අද මේ අවස්ථාව කරගන්නවා ෆාදර් ස්ටැන්ලි පීරිස් පියතුමාටත් දෙවියන් වහන්සේටත් මේ එතුමා තුලින් අපිට දක්ව කරුණාව දයාව ආශිර්වාදයට ස්තුතිවන්ත වෙන්න ස්තුතිවන්ත වේවා. මෙම ආසල සිටින්නේ කල්පින් පාලවියේ සිට පැමිණි චන්දන කුමාර මහත්මයා සහ ඒ මහත්මිය බොම් ප්‍රබල අත්දැකීමක්. මම අපි විවාහ වුණේ 2015 වර්ෂයේදී විවාහ ජීවිතයට එළමිලා වසර 6ක් පමණ මාස 6ක කාලයක් යනකොට මගේ පවුලට දරුවෙක් ලැබෙන්න හිටියා. හිතාගන්න මැදිවිරිය විදියට දරුවා බඩට ආවත්
මාසයයි ඒ දරුවා ජීවත් වුනේ ස්වභාවිකයේ දරුවා ගබ්සා වී ගියා ඒ වේදනාවත් එක්ක කාලය ගත වෙනවත් එක්කම නැවත 2016 අටවැනි මාසයේ වෙනකොට නැවතත් බිරිඳට දරුවෙක් හම්බෙන්න හිටියා හිටපු ගමන් බිරිඳට උණ ගැනුණත් එක්කම දරුවා ඒ දරුවාද යලිත් ගබ්සා වී ගියා ඊට පස්සේ තමා ගරු ස්ටැන්ලි පිරිස් පියතුමාගේ සුව මෙහෙකට සහභාගී වෙන්නට අපට අවස්ථාව ලැබුණේ 2016 අප්‍රේල් මාසයේ සුව මෙහෙට සහභාගී වුණේ පියතුමා හමුවීමට ඉඩකඩ ලැබුණා පියතුමා කිව් ආකාරයට කරන්න කිව් දේවල් ඒ විදියටම කළා ඒ මාසෙම බිරිඳ දරුවෙක් ලැබෙන්න හිටියා ඒ දරුවා බඩට ඇවිත් මාසයක් විතර යද්දී මගේ බිරිඳට යටිබඩේ කැක්කුමක් ඇවිත් රෝහලේ නතර කරන්නට සිදු වුණා ඊළඟ මාසේ මම තමගන්ධ පල්ලියට ඇවිත් දරුවාවද බිරිඳවද ආරක්ෂා කරන දෙන ලෙසට පියතුමා මතක් කරමින් යාඥා කළා රෝහලේ ඉඳන් ගෙදර එන විට ස්කෑන් එකකට දින දීලා තිබුණා ඒ දිනියට බිරිඳ වෙක් කරගෙන ගියා ස්කෑන් එකෙන් දරුවා හොඳට ඉන්නවා කියලා තිබුණා නැවත VOG ඩොක්ටර් ස්කෑන් එකකට දාලා තිබුණා ඒ දවසෙත් මම සමාවන්න ඒ වෙන විටත් නැවත VOG ඩොක්ටර් ස්කෑන් එකකට දාලා තිබුණා ඒ දවසෙත් මම මගේ බිරිඳව එක් කරගෙන ගියා ඩොක්ටර් බිරිඳ දිහා බලාගෙන hina වෙලා අහලා ඇහුවා අම්මේ ඔයාට නියුන් දරුවෝ කියලා දන්නවද කියලා බිරිඳ කියලා තිබුණා අනේ නැහැ ඩොක්ටර් කියලා බොහොම සතුටින් මේ දේ බාරගත්තා 2018 1යි 9 වෙනි දින දරුවෝ දෙදෙනා බිරිඳට හම්බ වුණා. ඒත් මාස 7න් දරුවෝ දෙන්නා හොඳින් ඉන්නෙත් අපි සතුටින් ඉන්නෙත් අපට පිහිට උනේ ගරු ස්ටැන්ලි පීරිස් පියතුමයි. දිව්‍යන් වහන්සේ අපගේ ඉල්ලීම ඉටු කළා. පියතුමා අප වෙනුවෙන් යාඥා කළා. දිව්‍යන් වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරන අතර ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාට නිරෝගී සුවයද නුවඩුව ලැබේවා කියලා ජීවමාන ජේසුස් සමිඳුන්ගේ වරප්‍රසාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන බව මේ යුවළ අද මේ දරුවෝ දෙදෙනාම අරගෙන ඇවිල්ලා මෙතන සිට ස්තුති ප්‍රශංසා කර සිටිනවා ස්තුතියි මේ මාසල සිටින්නේ හලාවතේ සිට පැමිණි නෙවිල් රුවන් මහත්මයා සහ ඒ මහත්මිය මේ නෙවිල් රුවන් මහත්මයා වසර 37ක් යනතුරුත් විශේෂයෙන්ම අපි දන්නවා විවාහ දිවිය ප්‍රමාද වෙලා හිටපු තරුණෙක් ඉතින් වසර 37ක් යනතුරුත් තමගේ ජීවන සහකාරිය හොයාගන්න නොමැතිව විවිධ යෝජනා එන්නට ඇති ඒවා නොමේ කාකාරිනව කල් ගිහිලා ඉන්න අතරතුරේදී 2019 දී කරු ස්ටැන්ලි පීරිස් පියතුමා හමු වෙනවා අවිල්ල පියතුමාට කියනවා ෆාදර් 2019 මාර්තු මාසයේදී ෆාදර් මගේ වයස අවුරුදු 37ක් විතර වෙනවා. තාම විවාහ වෙන්න කෙනෙක් නැහැ. විවිධ හේතු නිසා මගහැරිලා යනවා. ඔබ වහන්සේ මං වෙනුවෙන් යාඥා කරන්නට කියලා. පියතුමා මේ තරුණ මහත්මයා මේ මහත්මයාව ආශිර්වාද කළා කියනවා. 2019 අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයාට විවාහයක් කරගන්නට පුළුවන් වෙනවා කියලා. ඒ පියතුමා කරපු දේ වනාවරණයේ සැබෑවක් වමින් 2019 අගෝස්තු මාසයේදී සුදුසු සහකාරියක මේ මහත්මිය මුණ ගැහිලා ඔවුන් විවාහ දිවියට ඇතුළත් වෙනවා. අද තව නොබෝ කාලයකින් නොබෝ දිනකින් ඔවුන්ට ඔවුන්ගේ පවුලට එකතු වෙන නම සමාජිකයම නැත්නම් දරු සුරතල් බැලිමේ බලාපොරොත්තුෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබීමෙන් ගරුපියතුමාගේ මැදිහත් පීඨෙන් ඔවුන්ගේ දරු සුරතල් බැලිමේ වාග්ය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් සිටිනවා. ඒ පිළිබඳ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන ගමම එවිනුන් යාඥා කරපු ආශිර්වාද කරපු ගරු ස්ටැන්ලි පිරිස් පියතුමාට අපමණ වාරයක් ස්තුති ප්‍රශංසා කර සිටිනවා. ස්තුතියි. මෙම මාසල සිටින්නේ ලුණුවිල සිට පැමිණි රංගිකා ප්‍රනාන්දු මහත්මිය. මේ මහත්මියගේ ස්වාමි පුරුෂා අන්‍යාගමික කෙනෙක්. මේ යුවළ විවාහ වන්නේ 2000 අවුරුදු 4කට පමණ පෙරදී අවුරුදු 4ක් 2017 ප්‍රතිකාර අවුරුදු 4කට පෙරදී විවාහ වෙලා දරුවන් අපේක්ෂාවෙන් හිටියක් ඒ ප්‍රතිඵලයක් නොමැති තැනක 2017 අවුරුද්දේ තමකන්ද දේවස්ථානයට එනවා ගරු ස්ටැන්ලි පීරිස් පියතුමා හමුවන්න. මේ වෙද්දී මේ මහත්මිය ස්වභාවිකව වෛද්‍යවරුන් තීරණය කරන ඔබට ස්වභාවික සාමාන්‍ය දරූපතක් ලබා ගන්න හැකියාවක් නැහැ ඔබේ ශරීරයේ තියෙන පිහිටීම අනුව ශරීර අභ්‍යන්තරේ
එගනිසා ඒ සඳහා නලද රූපත් ක්‍රමයක් තම අනුගමනය කරන්න සිද්ධ වන්නේ කියලා වෛද්‍ය උපදෙස් අනුව. ඒ නලද රූපත් සඳහා IUI දෙකකුත් ඒ වගේම වෛද්‍යවරයා ඒ දෙකම කරලා ලොකු වියදමක් දරනවා. ඒ වගේම ඒ සඳහා ලොකු බලාපොරොත්තුවත් එකගෙන ඉන්නවා. ඒ නලද රූපත් මාර්ගයෙන් හෝ තමන්ගේ තමාට දරුවෙකු ලැබේවි කියන බලාපොරොත්තුෙන්. නමුත් ඒ දෙකම අසාර්ථක වෙලා තියෙන අවස්ථාවකදී වෛද්‍යවරයා කියනවා දැන් අපිට තියෙන්නේ IVF එකක් කරන්න. ඒ නිසා අපි ඒ සඳහා සූදානම් වෙමු කියලා. මොකද ඔබට සාමාන්‍ය දරුවපතක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ පැලෝපියන් ආරවල තියෙන පිහිටීම අනුව කියලා. මේ අවස්ථාවේදී ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමා ගාවට එනවා. අවිලා අඬලා කියනවා ෆාදර් මට මේ වගේ IVUI දෙකක් කරා IVF දෙකක් කරන්න නියමිතව තිබෙන එකක් කරලා ඒකත් අසාර්ථක වෙලා තිබෙනවා. වෛද්‍යවරයා තව එකක් කරන්න නිර්දේශ කරලා තියෙනවා. මං වෙනුවෙන් යාඥා කරන්න මට ඒ ක්‍රමයෙන් හරි කමන්නේ අපේ පවුලට දරුවෙක් ලබා දෙන්න ඔබ වහන්සේ මැදිහත් වෙන්නට කියලා යාඥා කරන්න කියලා. පියතුමා ශ්‍රී කුරුසේ අරගෙන මේ මහත්මියගේ සිස මත දීලා කරලා තියෙනවා තවත් වරක් නලද රූපතක් කිරීම සඳහා. නමුත් ඒ පරීක්ෂා කරපු වෛද්‍යවරයාම කියනවා නලද රූපතක් ජෙසුපීටයි. මම ආවේ හලාවත ඉඳලා. අපි අවුරුදු 9ක දුවෙක් ඉන්නවා. අපි පුංචි එයාට අවුරුදු 3ක් වගේ වෙද්දී අපි තව දරුවෙක් බලාපොරොත්තුෙන් හිටියා. නමුත් අවුරුදු 6ක් විතර යනකම් අපිට දරුවෝ ලැබුණේ නැහැ. ඊපස්සේ මම තමකන්ද දේවස්ථානයේ පියතුමා හමු වුණාම මට පියතුමා කිව්වා මට අනිවාර්යයෙන්ම දරුවෙක් ලැබෙනවයි කියලා. අපි ඒ බලාපොරොත්තුව හිටියා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලා අද මම ඒ දරුවත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. අපිට දෙවියන් ලැබුණු තෑග්ග 2018 ජූලි මාසේ 4 වෙනිදා අපිට දුවක් ලැබුණා. ඒ ලැබුණ මහගුතිලිනියට ජේසුස් වහන්සේටත් ස්තුතියි කියනවා. ඒ වගේම අපි වෙනින් මැදිහත් වුණු ස්ටැන්ලි පිරිස් පියතුමාට ජේසු පිහිටයි නිරෝගී සුවය පතනවා. ජේසු පිහිටයි. මේ මාසර සිටින්නේ තුඩැල්ලේ සිට පැමිණ නිර්මලා සිල්වා මහත්මිය. මහත්මියගේ අත්දැකීම් මෙසේයි. සුද්ධාතමන් වහන්සේගේ සුදුරු ප්‍රශංසා වේවා. ඔබේ නාමයේ පසසනෙම වහන්සේ කිරිය දැක්වා මිල විශ්වාසය නිසා මරණේ ජයගත් මාගේ අත්දැකීමයි මේ. නම් නිර්මලා වූ මා 2015 ඔගෝස්තු මාස හදිසියේ බති වූ බඩේ අධික රිදීමක් නිසා රෝහල්ගත වුවත් එහිදී කළ පරීක්ෂණ අනුව තීරණ වූයේ වකුගඩුවේ ගෙඩියක් ඇති බවයි. එම වෛද්‍යවරයාට තනියම එයාට අත ගැසිය නොහැකි බවත් තව වෛද්‍යවරුන් ඒ සඳහා අවශ්‍ය බවත් කියා අසරණ කළ මා ගෙදර යවූ බැවින් වෙන කල කිසි දෙයක් නොමැති තැන පසුවදා සෙනසුරාදා මම සූමයට සහභාගී වී දිවස ප්‍රසාද වහන්සේ ලබාගෙන එකම සිතින් ජේසුගෙන් ඉල්ලුවේ මට ඔබ වහන්සේ කැමැති පිළිතුරක් දෙන ලෙසයි. ඒ අවස්ථාවේදී නොසුදු ලෙසින් අහම්බෙන්ම පියතුමා හමු වෙද්දී පියතුමා මා ආශිර්වාද කර පැවසුවේ බය වෙන්න එපා රෝහලට යන්න කිසිවක් සිදුවන්නේ නැහැ කියයි. පසුදාම වෛද්‍යවරයා හමුවේදී ඔහු පුදුම වී ඇයි මම මෙතන ඉන්නේ ටිකට් කැපුව බවත් ඔහුට අමතක වී තිබුණා. ඉක්මනින් මැතුල් වන්න හෙට රෝහලට අනිද්දා සැත්කම කිරීමට සිදුවන බව ඔහු පවසා සිටියා. එවිට මා ඇසුවේ අනික් වෛද්‍යවරුන් අප කතා කරගත යුතුද කතා කළ හැකිද කියයි. නමුත් ඔහු කිව්වේ ඒ සියල්ල ඔහු විසින් සූදානම් කර ඇති බවයි. එලෙසින්ම මගේ සැත්කම උදේ 8 සිට සවස 4 දක්වා සිදු කළ පසුව මට සිහියෙන් පසු එක් වෛද්‍යවරයෙක් මට කිව්වේ ජේසුගේ කොටස දැන් ඉවරයි. දැන් ඔයා ධෛර්යයෙන් ජීවත් වන්න කියයි. මා ඉල්ලූ ලෙසම ජේසුගේ දෑතින්මයි මාගේ සත්කම කර තිබුණේ. ඉන්පසු පරීක්ෂණවලින් දැනගන්න ලැබුණා මා පිළිකා රෝගියෙක් බව. මහරගම පිළිකා රෝහලට යොමු කිරීමෙන් පසු එයින් ලබා දුන් ඖෂධවලින් මා වෙත ලැබුණ ඉතා මිල අධික ඖෂධයක්. කෙසේ හෝ නොඑක් බාධක අවස්ථාවන් ජයගෙන මාද කවුරුත් මට උදව් කළ හේයින් මා වසර 4ක් එම ප්‍රතිකාරය ලබාගෙන අද වෙනකොට අවසන් ප්‍රතිඵලය ලබා තිබෙනවා. පසුගිය අඟහරුවාදා මාගේ පරීක්ෂණය කළ පසු එහි ප්‍රතිඵල වූයේ මහා ධමනිය ළඟින් නතර වූ පිළිකා ශෛල නැවත වර්ධනය වී නොමැති බවයි. මාගේ විශ්වාසය මා ජයගත්තා. උන්වහන්සේ මාගේ ජීවිතය තුළ පුදුම දේ කළා. සමහර අවස්ථාවලදී මට නැහැ කිව් දේවල් බොහෝ දේ මට ලැබුණා. සියල්ලන්ගේම අවශ්‍ය උපකාර ලැබුණා. නොඉල්ලා ආධාර ලැබුණා. එකින් එකට ලියන්න අවශ්‍ය වුණා දිග ලිපිය දීව නිසා ඒ කෙටි කරනවා. උන්වහන්සේට කරන්න බැරි කිසිවක් නැහැ. මට ඉල්ලුවේ උන්වහන්සේ කැමති දේ මට ලබා දෙන්න කියයි. උන්වහන්සේ කැමති ජීවිතය මට යලිත් උන්වහන්සේ ලබා දුන්නා. මාතුන් උන්වහන්සේ අධිහිල්ලේ බලමහිමේ ලෝකට ප්‍රකාශ කරන්නයි මෙලෙස වුණේ. මායේ විශ්වාසෙන් සිටියා. මා වටේ සිටියා අයත් මා වෙනුවෙන් වෙහසුනාත් උන්වහන්සේට බාරයි. උන්වහන්සේ සියලු දෙනාම රැකබලා ගන්නිත්වා. පියතුමා මට මේ දේවස්ථානයේදී කිව්වා මට මොකුත්ම වෙන්නේ නැහැ කියලා. මා සනීප වෙනවා කියලා. ඒ මීට වසර 3කට කලින්.
ඒ විශ්වාසයේ විදියටම සිදු වුණා. දිව්‍යන් වහන්සේ අනේක වාරයක් ස්තුති උන්වහන්සේගෙන් අපවිත දයාවිල්ලා දෙන දේව දූතයෙක් වූ පියතුමාව රැක දෙනමින් පියතුමාට ජේසු සමදුන්ගේ වරම් වර ප්‍රසාද මම ප්‍රාර්ථනා කරන බව මේ මාස සිට මේ මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. ස්තුති. සිතරිමටයි මම මෙතෙන්ට පැමුණුනේ. මම මේම දේවස්ථානට එන්නේ පුත්තලමේ පාලාවියේ සිටයි, ජේසු පිහිටයි. මා මුලින්ම මාගේ පුංචි අම්මා සමගයි මෙම තඹකන්දේ දේවස්ථානයට එක්කගෙන ආවේ. ගරු ස්ටැන්ලි පියතුමා ගැන මට ගොඩාක් විස්තර පවසා තිබුණා. මේ හැම කරදරවලින්ම ඔබට සහනයක් ලැබෙන බවත් කියා උන්වහන්සේ දෙවි සමිඳුන්ගේ ආශිර්වාදේ අපට ලබා ගන්නට උන්වහන්සේ උදව් වන බවත් ඒ බලාපොරොත්තුවෙන්ම මමත් මගේ දුක් කරදර තමකන්දේ දේවස්ථානයට ඇවිත් දෙවි සමිඳුන්ට කන්නලව් කිරීමට ඉන්පසු පියතුමා බැහැ දැකීමටත් මට අවස්ථාව ලැබුණා. මාගේ දුක් ගැනවිලි මා පියතුමා සමග පැවසුවා. එම අවස්ථාවේ මට දැනුනේ පියතුමා මැදිහත් වීමෙන් ජනතාවගේ දුක් කරදර වලට පිහිට දෙවි සමිඳුන්ගෙන් ලබා දෙන බවත් මටත් එයින් සහනයක් ලැබෙන බවත් මා සිතාගත්තා. මාගේ වැඩිමහල් දියණියට විවාහයක් අපේක්ෂාවෙන් සිටි නමුත් කිසි විවාහයක් ඔහුට යෝජනාවත් හරි ගියේ නැහැ. නමුත් මා පියතුමාට පවසායම පසු මට මගේ දුවට මා නොසිතූ මොහොතක හොඳ විවාහයක් ලැබුණා. දැන් මාගේ දුවට අවුරුදු 3ක දුවෙක්ද සිටිනවා. ඒට ගොඩක් බොහෝසේ පියතුමාටත් බ්‍රූනෝ මුනිඳුන්ටත් දේව මවුන්ටත් ස්තුති කරනවා. ඒ අතරම මා මේ නොවැම්බර් මාසේ ගොඩක් මා අසනීප වුණා. අසනීප වී දෙතුන් සැරයක් මා බෙහෙත් ලබා ගත්තත් ඉන් මට සුවයක් ලැබුණේ නැහැ. හොඳටම මට අමාරු වුණා. ඊට පස්සේ අමිල මහතාට මගේ දුවත් මගේ පුංචි අම්මත් කෝල් කරලා මගේ ෆොටෝ හේකුත් අරගෙන එව්වා. ඊට පස්සේ එය පාදට පෙන්වා තිබුණා. ඉන්පසු පියතුමාද එය බලා මට ගොඩක් අමාරු බවත් පවසා නමුත් මට සනීප වන බවත් පැවසුවා. නමුත් ඊට පසු ආයෙත් මට අමාරු වුණා. මම ඊට පස්සේ එම අවස්ථාවේදී පුත්තරන් රෝහලට මාව ගෙන ගියා. එයින් මා කුරුණෑගෙන රෝහලටද පරීක්ෂණයක් සඳහා ඇවිය. එම CT ස්කෑන් එකකින් පැවසුවා මට කිසිම ඔළුවේ ආබාධයක් නැති බවත් පවුලයට දැනගන්නට ලැබුණා. ඉන්පසු දවස් 6කට පසු මම රෝහලෙන් ගෙදර ආවා. මට හොඳටම ප්‍රෙෂර් එකත් වැඩි වෙලා 190ට තිබුණා. සීනිත් 127ට මට වැඩි වෙලා තිබුණා. ඒ අවස්ථාවේ තමයි මට සිහි කල්පනාවකුත් නැතුව මට කතා කරන්නත් බැරුව වමනේ යනවා නතර වෙන්නෙත් නැතුව තමයි මම හොස්පිටල් එකේ හිටියේ. එයින් පාද නිසා තමයි මට යෙසුවේ ලැබුණේ. දෙවි සමුදාන්ට දේව මවුන්ටත් බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. එසේම මගේ මවගෙන් ලැබුණු ඉඩමක් අපට තිබුණා. එම ඉඩම විකුණා ගැනීමට බොහෝසේ කරදර වුණා. මම බොහෝසේ ස්ටැන්ලි පාද පියතුමා හමුවීමට ඇවිත් බොහෝසේ ඒ ඉඩම විකුණා ගැනීමට පැවසුවා. පියතුමා එය බලා සැම මොහොතේම මට පැවසුවේ ඒ විකුණා ගැනීමට හැකිවන බවයි. සැරෙන් සැරේට ඇවිත් මම පියතුමාට අවුරුදු ගාණක් තිස්සේම මේ දේවස්ථානයට මාත්ෙනවා. ඇවිත් පාදටත් මම කියනවා. අවුරුදු 14කට පස්සේ ඒ ඉඩම මට ගිය මාසෙයි මේ ජනවාරි මාසේ අන්තිමේටයි කොහොම හරි මට විකුණ ගන්න පිහිට ලැබුණා. ඒකට මම පියතුමාටත් දේව මවුටත් බ්‍රූනෝ මුනිඳුන්ටත් බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. අප වෙනුවෙන් දෙව්පියාණන් හමුවේ මැදහත් වන ගරු ස්ටැන්ලි පියතුමාට නිදුක් නිරෝගී සුවය ලැබී උන්වහන්සේට මේ සූමය තවත් හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි. පියතුමනි ඔබ ඉස්සර වෙලා
කුරුසයක් ගෙන ගමන් කළා පිටිපසින් එන අප දෙස බලා සිනාසී අප සවිමත් කළා ස්තුති ජේසු පිටයි මාගේ ඉදමෙන් මා සුළු මුදලක් පාදට දෙන්නට අරගෙන ආවා ඒ මං පාදහට දෙනවා මාසල සිටින මදුරාවතී මහත්මියගේ අත්දැකීම් මෙසේයි කරඹි සිට පැමිණි මදුරාවතී වන මම කලක සිට නව නිවසක් සාදාගෙනව බලාපොරොත්තු වන සිටින විට මම තඹකන්ද දේවස්ථානය කරු ස්ටෑන්ඩ් පීරිස් පියතුමාව සිහි කරගෙන නිවස සාදා කර ගැනීමට අවශ්‍ය පිහිට දෙන ලෙස අය දින විට මාහට මුදල් ප්‍රමාණවත් ලබා ගැනීමට අවශ්‍යතාවයේදී ඒ ගත නොහැකි තුන් වතාවක් ආපසු හැරි ආවා මම තඹකන්දේ සුවමෙහෙට සහභාගී වූ දින කරු ස්ටෑන්ඩ් පීරිස් පියතුමා ඒ දේ සැබෑ කරමින් මෙම ස්ථානයට මුදල් පැමිණ මුදල් වගේ බලාපොරොත්තු නායකට ලැබෙන බව පවසා සිටියා එම එලෙසම අයිති කරගත් අතර එමට ඊටමත් මික්මණින් ලැබුණා අද විනිවිද ඒ සිහිනේ නිවසේ පදිංචි කර සතුටින් කාලය ගත කරන දෙවියන් වහන්සේට ස්තුතියි මාගේ බාල පුතගේ විවාහය කරගැනීමට අවශ්‍ය කඩු සියල්ල සූදානම් කර තිබේදී මුදල් අපහට නොතිබුණු හේයින් මාහට මාගේ පුතු දැඩි ලෙස සෝකයෙන් අතර අප නොසිතූ ලෙස මේ විවාහය සඳහා මුදල් අපට ලැබුණා අපහට බොහෝම සතුටින් ලස්සන විවාහ දිවිය දිනයක් ගැනීමට අපට හැකියාව ලැබුණා මගේ අසල්වැසියෙක්ගේ පුතා ඇය සමග රණ්ඩු වී කරගෙන එල්ලී මරණයට පත්වීමට උත්සාහ කර ඇව දැඩි සත්කාර ඒකකේ දින 7ක් සිටි අතර වෛද්‍යවරු ඇය මරණයට පත්වන බව පැවසුවා. නමුත් එම මොහොතේදීම මගර ස්ටෑන්ලි පීරිස් වියතුමාගේ ඡායාරූපයක් බලාගෙන ඇගේ ජීවිතය නැවත ඉල්ලුවා. ඒ සැබෑවක් කරමින් ඇය අප නොසිතූ ලෙස අදවන විට යථාතත්වයට පත්වී සිටිනවා. මාගේ ජීවිතේ මා ඉල්ලු සෑම දෙයක්ම මට සූමෙහි තුල මට ලැබුණා. ආදර ජේසුනි ආදර දේවපියනි කරු ස්ටෑන්ලි පීරිස් පියතුමනි ඔබ වහන්සේලාට අනේක වාරයක් ස්තුතිව ප්‍රශංසා වේ වාසියා කරඹේ සිට පැමිණි මේ මහත්මිය මෙතන ප්‍රකාශ කර සිටිනවා ස්තුතියි මේ මාසල සිටින්නේ දෙමං හන්දියේ කටානේ සිට පැමිණි ශ්‍රියන්ත බොතේජු මහත්මයා මේ මහත්මයා දීර්ඝ කාලයක් ස්ථිර රැකියාවක් නැතිව බොහොම ආර්ථික ප්‍රශ්න ගන්නාවකට මැදිහත් වෙලා ඉන්න වෙලාවකදී නොකොඩවාම ජීවමාන්ජස සුවමෙහෙට එනවා ඒ අවස්ථාවේදී ඒ විශ්වාසයේ බලයෙන් ඒ මහත්මයාට ස්ථීර රැකියාවක් ලැබෙනවා මෙමින් අතරතුරදී ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමා හමු වුණු අවස්ථාවකදී කියනවා පියතුමා කියනවා ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න ඔබට ව්‍යාපාරයක් කරන්නට හැකියාව තිබෙනවා ඒ සාර්ථක වෙනවා කියලා අද වෙනිට ඒ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් වෙලා තිබෙන බව දෙවන වහන්සේ ස්තුති ප්‍රශංසා කරමින් ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමාට ස්තුති කරමින් අද මේ මහත්මයා මෙතන මෙසේ සාක්ෂි දරා සිටිනවා ස්තුතියි මේ මාසල සිටින්නේ කඩුවෙල සිට පැමිණි ඩොරිස් මහත්මිය ඒ මහත්මියගේ අත්දැකීම් මෙසේ මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා දරුවන්ගේ තාත්තා මිය ගිහින් දරුවන් හතර දෙනා ලොකු මහත් කරගත්තේ හරිම අමාරුයි මගේ දෙවනි දරුවා පියතුමෙක් වෙන්න යන්න හරිම ආසාවෙන් හිටියේ මේ ගැන පුතා මා එක්ක කිව්වාම අපි ගිහින් පල්ලියේ පියතුමාට මේවා දන්වා ඉල්ලුම් පත්‍රයක් දැම්මා මම නොකොඩවා යාඥා කළා දේව කැමැත් ඉල්ලලා මගේ තුන්වන දුව ගිය අගෝස්තු මාසයේ ශිෂ්‍යත්ව විභාගයට යන්න නිසා ස්ටෑන්ලි පීරිස් පියතුමාගේ ආශිර්වාදය ලබා ගැනීමට වැලි විටින් එන කට්ටියත් සමග මමත් පළවෙනි වතාවට අගෝස්තු ශිෂ්‍යත්වයට පෙර දින පළමු සුවන සුරාදා මෙම ස්ථානයට පැමිණ දුවවත් ආශිර්වාද කරගෙන පුතාගේ ඡායාරූපයක් පියතුමාට පෙන්වා ආශිර්වාද කරගත්තා එදා සුවමේ අවස්ථාවේදී මම යාඥා කළා පුතාට කොළඹ බොරැල්ල දෙව්සත්තල්ට ඇතුළත් වෙන්න පිහිට වෙන්න කියලා අගෝස්තු මැද සතිය අපට ලිපියකින් දන්වා ආවුවා දින 3ක වැඩමුළුවකට පුතාව තෝරාගෙන තියෙනවා එන්න කියලා
පුතාම වැඩමුළුවට සහභාගී වුණා. ඔක්තෝබර් සුවමෙහෙට එන්න හදනකොට අපට දෙව්සත්තලෙන් ලිපියක් ලැබුණා. එදින උදේ 9ට මූලික පරීක්ෂණයක් හා විභාගයක් තියෙනවා සහභාගී වෙන්න කියලා. සුවමෙය මෙම ස්ථානයේ දින පවත්වන විට මම දෙව්සත්තලේ සිට යාඥා කළා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන පුතාට බොරැල්ලට මෙන්න ලැබෙන්න කියලා. ළමුන් 154 දෙනෙකුගෙන් 50 දෙනෙකු පමණයි තෝරා ගන්නවා කිවි. දෙසැම්බර් පළවෙනි සෙන්සුරාදා අපට ලිපියක් ලැබුණා පුතාව බොරැල්ල දෙව්සත්තල තෝරාගෙන කියලා. මට කියා ගන්න බැරි සතුටක් දැනුණා. පුතාව ජනවාරි 15 වෙනිදා දෙව්සත්තලට ඇතුළත් කරන්න එනකොට ගෙන ඒමට බඩු ලයිස්තුවක් ඒ සමග ගෙවා තිබුණා. මම පුදුමයේ විදියට ඒ දැකලා අසරණ වුණා. ඒ බඩු සූදානම් කරගන්නේ කොහොමද කියලා 2020 ජනවාරි සුවමෙහෙට පුතාවත් අරගෙන ඇවිත් පියතුමාට කියලා ආශිර්වාද කරගෙන විස්තරේ පියතුමාට කෙටියෙන් කියනකොටම පියතුමා අපට කිව්වා සේරම සූදානම් කරගන්න හැකි වෙයි කියලා. ඒ වගේම සුමානයක් ඇතුළු අවශ්‍ය උපකරණ සියලුම මුදල් මට කොහොම ලැබුණාද කියලා හිතාගන්නවත් බැරුව ගියා. අලුත් මැදුම් ඇතුළුව ලයිස්තුවේ සියලු බඩු ජනවාරි 15 වෙනිදාට කලින් සූදානම් කරගන්න හැකි වුණා. ජනවාරි 15 වෙනිදා උදේ 9ට බොරැල්ල දෙව්සත්තලට දරුවාව ඇතුළත් කළා. දැන් හොඳින් අධ්‍යාපන කටයුතු කරමින් ඉන්නවා. සමහර අය මට කිව්වා පුතා වරින්න හදන්නේ ඇයි කොහමද ඔය දේවල් කරගන්නේ කියලා. නමුත් ස්ටැන්ලි පීරිස් පියතුමාගේ යාඥාව හා දේවාශිර්වාදයේ ඇතිව දේව අම්මාගේ දේව තාත්තාගේ ජීවම ජේසු සමිඳුන්ගේ හා සියලු සාන්තුරුන්ගේ පිහිට මගේ පුතාට ලැබුණා. අසන අපවිනේ දෙවියන් වහන්සේ ඉදිරියේ මැඩියත් වෙන ස්ටැන්ලි පීරිස් පියතුමාට සදා නිදුක් නිරෝගී සුව අපාට ප්‍රාර්ථනා කරන බව වැලි විට සිට පැමිණි මේ මහත්මිය මෙසේ ප්‍රකාශ කර සිටිනවා. ස්තුතියි. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. මම මේ සුවමෙහෙට ඇවිල්ලා අවුරුද්දකට වැඩි කාල සීමාවක් වෙනවා. මේ කාල සීමාව තුළ මට ලැබුණ අපමණ වරප්‍රසාද හා පිහිට උපකාර වෙනුවෙන් දේවපියාණන්ටත් ජේසුටත් දේව මෑණියන්ටත් ප්‍රශංසා කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ස්තුතියි පියාණනි, ස්තුතියි දේව මෑණියනි. මගේ ආදර මෑණියන් මං විවාහ වීමට සුසුසු වයසේ සිටියත් ඒ ගැන කිසිම මා ගැන උනන්දුවක් නොතිබීම හා මංගල යෝජනා මට සාර්ථක තීන්දුව නොමැති වීම නිසා මා කිසිම සම්බන්ධයක් නොමැති නිසාත් ඇගේ සිතට මේ කාරණාව බොහෝසේ නිතර වද දෙනවා. මාගේ මෑණියනුත් නිතර සුවමෙහෙට පැමිණ මා වෙනුවෙන් දෙවිඳුන් අයදිනවා. එසේම අය මේ කාරණාව හිතේ තබාගෙන ස්ටැලිෆාදට මේ විස්තරය පවසා සිටිද්දී පියතුමා මගේ මෑණියන්ට පවසලා තියෙනවා තව මාසිකින් දෙකකින් මට විවාහ යෝජනාවක් ස්ථීර වන බව. ඊට පසුව පැමිණෙන සුවමෙහෙදී පාද අනාවරණය කළ තියෙනවා. විවාහ යෝජනා නැති තිදෙනෙක්ට මේ මාසය තුළ විවාහ යෝජනා ලැබෙනවා කියලා. මමත් ඒ අයිතිකාර මගේ මවදේ අයිතිකාරයක් වුණා. අද වන විට යථාර්ථයක් වෙලා අවුරුද්දකට වැඩි කාල සීමාවක් වෙනවා. විගස සුවමියට පැමිණ මේ සාක්ෂි දැරීමට නොහැකි වීම ගැන මම මුළු හදවතින්ම ජේසුගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔහුද කතෝලිකයෙක්, විදේශගතව සිටින්නේ. මේ අවුරුද්දේ මේ මාසයේ මා විවාහ වීමට නියමිතයි. ඇත්තෙන්ම මට ඉල්ලුවටත් වඩා මට ලබා දුන් දේවපියාණන්ටත් දිව ජේසුටත් ආචාර්යමේ කඳුලේ දේවමෑණියන්ටත් සකල ප්‍රශංසාවත් මහිමියත් ගෞරවයත් අත්තේවා. ස්තුතියි ජේසුනි, ස්තුතියි මෑණියනි. මා වෙනුවෙන් දේවදුන් යද්ද ස්ටෑලි පියතුමාටත් නිබදව දේව ආශිර්වාදය ලබා දෙනමින් මා ඉතා ජේසුගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. ඔබ සැමට ස්තුතියි. මාවේ කටුවපිටියේ මේගම කටුවපිටියේ ඉඳලයි මාගේ දුවට විවාහයක් නැතුව ඉන්නකොට ඥානත් ප්‍රදීපයට දැම්මා. එතකොට 5 දෙනෙක් වගේ කතා කරත මම පියතුමාගෙන් ඇහැව්වා. පියතුමනි මට තීරණයක් ගන්න බෑ කියලා. පියතුමා අනාවරණය කළා නාවික හමුදාවේ කෙනාව හරියනවා කියලා. ඒ වගේම හරි ගියා. ජනවාරි 27 වෙනිදා මගේ දුව විවාහ වුණා. අනික වාරයක් පියතුමා ඒ අනාවරණය ස්තුති කියලා කියනවා. දේවපියාණන්ටත් දේව අම්මාටත් ස්තුතියි කියලා මම වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. මම මෙතනට පැමිණියේ නිට්ටඹ ප්‍රදේශයේ ඉඳලයි. පියතුමාගේ මැදිහත්වීම තුළ මගේ ජීවිතේ ලැබුණු අත්දැකීම් එතෙක් මෙතෙක් කියලා කියන්න බෑ. ඉතින් අදත් ආවේ ඒ වගේ විශේෂ අත්දැකීමක් කියන්නටයි. මම වෘත්තියෙන්
ඉංග්‍රීසි උපකාරක පන්ති ගුරුවරයා කය ශ්‍රේණි සිට 11 වසර දක්වා එතකොට දහම් පාසල් ගුරුවරයෙක් විදිහට සෑහෙන කාලයක සිට සේවය කරනවා. ඉතින් පහුගිය දෙසැම්බර් මාසයේ තුල මට විශේෂ අසනීප ගතියක් ආව. ඒ තමයි කොන්ද කැක්කුම, දන හිස් කැක්කුම, උණ නැගිට ගන්නවත් බැරි තරම් අසනීප තත්වයක් ඒක. ඉතින් ඒ අමාරුකම් තුල මම කරන රාජකාරී කරන්න හරි අමාරුයි. ඉතින් මම මුලින්ම විශේෂඥ වෛද්‍යවරයෙක්ට යොමු වෙලා ප්‍රතිකාර ගන්න තීරණය කළා. ප්‍රතිකාර ගන්නකොට වෛද්‍යවරයා කිව්වා මේ ආතරයිටිස් කියන රෝගේ පටන් ගැන්ම මේකට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ දන හිසට කියලා. ඉතින් පසුව මම ආරංචි කළා බලනකොට ඒ ඉන්ජෙක්ෂන් එක පස්සෙත් සුව වීමක් නැහැ. ඉතින් මම හිතුවා අමිල මහත්මයා හරහා පියතුමන්ට ඡායාරූපයක් යොමු කරලා ආශිර්වාද කරගන්න. ඉතින් අමිල මහත්මයා හරහා ඡායාරූපයක් යොමු කරලා පියතුමන්ට ආශිර්වාද කළා. ඒ ආශිර්වාද කළ දවස් දෙකකට පසුව තමයි චැනල් කරලා යන්න හිටියේ. නමුත් ඒ දවස් දෙකෙන් පසුව ඒ කොන්ද කැක්කුම, දන හිස් කැක්කුම කිසිම රෝගයක් මට දැනුනේවත් නැහැ. ප්‍රශංසා වේවා දිව්‍යානනි ඔබ වහන්සේට. මම හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි වෛද්‍ය විද්‍යාවට ඉදිරියෙන් දෙවන් වහන්සේ ඉන්නවා කියලා. තවත් අත්දැකීමක් තමයි මම පන්ති කරන්න ගිය වෙලාවක මගේ දියණිය මගේ මවත් සමග සෙල්ලම් උයනට ගොස් ඇගේ ඔළුව පිටපස, ඒ කියන්නේ පොඩි මොලේ තියෙන පැත්ත වෙදී පැය භාගයක් විතර කන් නැසී ගොස් වමන යන්නට වැනි විශාල රෝගී තත්වයක් මතුවී ඉස්පිරිතාලයට යොමුනාට පස්සේ ඔවුන් කිව්වේ පරීක්ෂණයක් කරනකන් ඇයට කන් ඇසෙන්නේ නැතු වේයිද නැත්නම් වෙනත් රෝග තත්වයක් මතුවේද කියලා කියන්න බැහැයි කියලා. නමුත් මම පහුවෙන්දාම පියතුමා හමුවේ ඇගේ ඡායාරූපේ ආශිර්වාද කරගත්තා. පියතුමා කිව්වේ කිසිම කරදරයකින් තොරව දරුව හොඳ වෙනවා කියලා. ඉතින් මම පියතුමාට කියලා ආශිර්වාද කරගෙන එළියට යනවත් සමගම මට ඇමතුමක් ආවා. මගේ මම කිව්වේ ස්කෑන් පරීක්ෂණය සඳහා සූදානම් කරත් ඇයට කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඉතින් එදිනම සවස ඇගේ ටිකට් කැප්පුවා. දැන් දරුවා සුවෙන් පසු වෙනවා. ඉතින් පියාණනි හැමදාම අප වෙනුවෙන් මැදිහත් වූ ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබ වහන්සේට ස්තුති කියනවා. පියාණනි, දේවපියාණනි, ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා හැමදාම අප ජීවිත තුළ ඔබ වහන්සේ මහිමට පත් කළාට. මෙම අවසර සිටින්නේ කුඩාපාඩුවේ සිට පැමිණි ඉවොන් ශාමලි මහත්මිය. මහත්මිය අධ්‍යක්ෂින් මෙසේ ආදර දේවපියාණනි ඔබගේ සරණේ පතා මම පුදුමිමට පැමිණ මහයිස්සතින් නොවේවා. මගේ සියලු වෙල්ලීම් එනම් මගේ පළමුව මගේ පුතාට රට යාමට අවස්ථාව ලබා දීමත්, මගේ ලොකු පුතාගේ විවාහය සාර්ථක ඉටු කර ගැනීමට හැකිවීමත් පිළිබඳවත්, තෙවුණු වසර 24ක් පුරා කූලී නිවසකේ සිටමින් මාපැතු මගේම කියා නිවස ලබා ගැනීමට හැකිවීමද යන මෙම ඉල්ලීම් තුනම ඉටු කර දුන් වහන්සේට මාගේ හදවතින් නැගෙන ස්තුතිය ප්‍රශංසාවත් පුද කර සිටිමි. එසේ මා වෙනුවෙන් ආයදිසිරි ගරු ස්ටැන්ලි පීරිස් පියතුමා හර්දි ස්තුතිය පුද කරන අතර අපාදර පියතුමා නිරෝගී සුවයත් මෙම සේවය සැමදා ඉදිරියට කරගෙන යාමට දෙවිඳුන් වහන්සේගේ ආශිර්වාදය දානය කළ මැනවා. එසේ මා මේ පුදුමිමට රැගෙන ගමේ ඒ මවටද ස්තුතිය හා දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බව මේ මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. ස්තුතියි. මේ මාසල සිටින්නේ ගල්ගමුවේ සිට පැමිණි ෆ්‍රැන්සිස්කා මහත්මිය. මේ මහත්මිය 2019 අප්‍රේල් මාසයේදී අංශභාග රෝගිය වැළඳිලා බොහොම ප්‍රතිකාර අරගෙන මේ මහත්මියව පවුලේ අය විසින් නැගිට ගන්නත් බැරි මොහොතක මේ මහත්මිය උස්සගෙන එනවා තඹකන්ද දේවස්ථානයට. බොහොම අන්ත අසරණ වෙච්ච මොහොතකදී ගරු ස්ටැන්ලි පීරිස් පියතුමා වෛද්‍යවරුන් කියලා දෙනවා ප්‍රතිකාර ගන්න, ඒ වගේම ෆිසියෝതെරපි ගන්නට සිද්ධ වෙයි. නමුත් සුව අතරපත් වීම සඳහා සෑහෙන කාලයක් ගත වෙයි. නමුත් ඒ පිළිබඳව ලොකු විශ්වාසයක් තියාගන්න එපා කියන පණිවිඩය වෛද්‍යවරුන් දැනුවත් කරනවා. ගරු ස්ටැන්ලි පීරිස් පියතුමා වෙත මේ මහත්මිය උසගෙන ආපු වෙලාවකදී පවුලේ අය එකතු වෙලා පියතුමා කියනවා ප්‍රතිකාර ගන්න, වැඩිකල් නොගොස්ම තිබුණු මට්ටමටම සාමාන්‍ය අතරම සුවය ලැබෙනවා කියලා පියතුමා අනාවරණය කරනවා. අදේ පූර්ණ සුවය ලැබූ ෆ්‍රැන්සිස්කා මහත්මිය අද මෙතනට ඇවිල්ලා දිව්‍යන් වහන්සේට ප්‍රශංසා කරන ගාම තමාට යලිත් ජීවිතය දීලා නිරෝගී සුවය දානය කිරීම වෙනුවෙන් දිව්‍යන් වහන්සේට ස්තුති කරන ගාම ඒ වෙනුවෙන් ඥාඥා කර ස්ටර්න් පීරිස් පියතුමාටත් ඉස්සර ප්‍රශංසා කර සිටිනවා. ස්තුතියි.
මම ආවේ කටුව පිටියෙන් මගේ ලොකු පුතාට අවුරුදු 9 දී මහත්තයා රට මෙයාට අවුරුදු 4න් මහත්තයා රට ගියේ ගිහින් ඉඩමක් ගත්තා අරගෙන එයා ආවට පස්සේ මේ ඉඩම ගත්තට පස්සේ ආයෙ රට ගියා ආයෙ අවුරුදු 3කට ගියා ගීලාගේ අදාන්නට ආවට එනකොට මෙයාට අවුරුදු 9ක් විතර ඇති 8ක් විතර ඇති එතකොට මම කිව්වා දැන් දෙවිනි බබා අදමු කියලා එයා කිව්වා එපා අපි ඉස්සලා ගේ අදාගෙන ඉවර වෙලා දෙවිනි බබා අදමු එහෙම කියලා ඊට පස්සේ මං කිව්වා නෑ දැන් මෙයාට තටක් වෙනවනේ අදමු එහෙම කියලා ඒත් ඒ කැමැත්ත තිබුණ නෑ ඊට පස්සේ මෙයාට අවුරුදු 9ක් වුණාට පස්සේ අදන්න කියලා ડોක්ටර් කෙනෙක් ළඟට ගියේ වෙලේ ડોක්ටර් කිව්වා දැන් බබාලා අදන්න බෑ ඔයාගේ බඩේ හොඳටම තෙල් කියලා ඊට පස්සේ මම එයාලා මට මේසස් ඇදුන්නේ එයා මේසස් ඇදෙන්න මට ඒ ડોක්ටර් බෙහෙත් දුන්නා සැර බෙහෙත් එකක් දුන්නේ මේසස් ඇදුන්නේ ඒකට ඊට පස්සේ ආයෙ සතියකින් එන්න කිව්වා ආයෙ සැර බෙහෙතක් දුන්නා ඒකට වට හැදෙයි කියලා එහෙත් ඇදුන්නේ ඊට පස්සේ මට අමාරු මම ડોක්ටර් ෆාද ළඟට ඇවිත් කිව්වා ෆාද මේ මොන බෙහෙතක්ද මන් දන්නේ නැහැ මට දීලා තියෙන්නේ මට හොඳට අමාරුයි ෆාද බඩ රිදෙනවා තෙල් කියලා තමයි කියන්නේ මොනවද කියලා කියන්නේ නවලෝක ලොකු ડોක්ටර් කෙනෙක් කියෙමි කියලා පාස ඊට පස්සේ කුරුසි තියලා කිව්වා බය වෙන්න එපා බබෙක් ඉන්නේ කියලා ඊට පස්සේ මං ආයේ මොකටත් ඒක මට නිකන් දෙගිඩියාවක් වගේ මොකද ડોක්ටර්ට ස්කෑන් කරලා බලලත් නැහැ මයි කිව්වනේ තෙල්ම කිව්වනේ ඊට පස්සේ මං තනියම පටියක් දාලා චෙක් කරලා බබෙක් වගේ ඊට පස්සේ මං ડોක්ටර්ට කතා කරලා කිව්වා ડોක්ටර් බබෙක් ඉන්නවා එයිම කියලා ડોක්ටර් එන්න කිව්වට පස්සේ ડોක්ටර් බල්ලා කිව්වා අම්මේ දැන් මාස 2යි ඊට පස්සේ මාත්‍යා කිව්වා ආ දැන් බබෙක් නෙමෙයි කියලා මට සැරම බෙහෙත් දුන්නා නේ එමෙ කියලා ડોක්ටර් කිව්වා බය වෙන්න එපා එමෙ කියලා ඊට පස්සේ ලේ ගන්න ගිය තැන්වලත් එයලකු ආගේ බබා ආබාධිත වෙයි මොකද වරනද සැර බෙහෙතක් දීලා තියෙන්නේ එහෙම කිලි ඊට පස්සේ මං ආයෙ ડોක් ෆාද ගාවට ඇවිත් කිව්වා ෆාද ડો මේම ලේ ගන්න තැන්වල කියනවා මේ සැර බෙහෙතක්ලු දීලා තියෙන්නේ බබා ආබාධිත වෙයි කියලා කියනවා ෆාද කුරුසි තියලා කිව්වා බය වෙන්න එපා යා ආබාති බබෙක් නෙමෙයි නිරෝගී දරුවෙක් ඉන්නේ එහෙම කියලා ඊට පස්සේ දැන් දෙමාල් නිවාසයක් හදන්න කියලා තීරණය කරේ ගත්තු ගෙනාපු සල්ලි වලින් ගේ ඇදුවට ස්ලැබ් එක දාන්න සල්ලි නැහැ මාත්‍ය ආයෙ තීරණය කරා මං ආයෙ රට යනවා කියලා මං කිව්වා රට යන්න දැන් ගන්න එපා දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ මාත්‍ය කව ගොඩ එන්න බෑනේ මොකද මේ ඉඳලා කරන්න කියලා ඊස් මං කිව්වා යම් ෆාදර් ගාවට ගින් ෆාදර් කියන්නේ මේ ඉඳන් ගේ හදන්න පුළුවන් කියලා ඊපස්සේ මම අම්මා වායරි අම්මා තව පාරක් ගින් ආන්න ෆාදර් මොනවද කියලා මට හරි මානසිකම දරුවෙක්වත් ඉඳ තියාගෙන තව දරුවෙක් ඉඳන් මං කොහොමද යවන්නේ මට මට ෆාදර් මම නිතරම අඬ අඬ කියනවා ෆෝන් එකේ ෆාදර් කව බය වෙන්න එපා අදන්න පුළුවන් මං හිතුවා කොහමද අදන්නේ මේ ස්ලැබ් එක දාන්න කොච්චර සල්ලියක් යනවාද කියලා අම්මා ආපුලේ අම්මට කියලා තියෙන මෙයාට රට යන්න ඉත තියෙනවා අම්මා කියලා තියෙන රට යවන්න තු මොනවාරි කරලා දෙන්න ෆාදර් කියලා ෆාදර් විශේෂයෙන්ම වතුරයි ලුණුයි බ්ලෙස් කරලා දීලා ඉඩමට යන්න මෙයාට යන්න ඔයාට අදා ගන්න පුළුවන් කියලා බබා අම්මෙන්න දවස් 3 දීම ඥාතියෙක් මට කිව්වා ඔයාට මම සල්ලි දෙන්නම් ඔයා ගේ අදා ගන්න ණයක් මාර්ගෙන් පුළුවන් ඇටියට මට සල්ලි ටික දෙන්න කියලා. ඊපස්සේ ඒ ටික අරගෙන ස්ලැබ් එක දාලා ගේ අදාගෙන දැන් අපි සතුටින් ඉන්නවා. බබත් අම්මුණා සතුටින් ඉන්නවා ණයත් බේර ගන්න පුළුවන් කවදා හරි. ඊට පස්සේ බෝම්බ ඊට පස්සේ ආය මාස 4ක් ගිවිගෙන යනකොට බෝම්බ කටු පිටි බෝම්බ ගහපු වෙලේ මේ බබා මාස 4යි මගේ අම්මගේ අතේ ඉන්නකොට පල්ලි ඉස්සරහම අපි හිටියේ බෝම්බ වැදිච්ච ගම මං අම්මා ගාලා කෑගා පොරට අම්මා ඇරිච්ච පොරට අම්මගේ පිටට වැදුනා මෙයා අම්මා පිටට ඇරෙන්නේ නැතු වෙන්න මෙයාගේ ඔළුවට වදින්නේ එතකොට මට ආද බබා නැහැ මාස 4 බබෙට දරා ගන්න බෑ ඒක අම්මා ජීවිතුන් අතර ඉන්නවා එයාගේ පිටේ තියෙනවා ගන්න බෑයි කියලා කිව්වා ජේසුට මං ගොඩාක් ස්තුතියි මට මේ තරම් දුර ගමනක් එන්න දුන්නට මං අදැම් මෙහෙම උතෙන්ඩ හිටියේ නෑ මගේ යාළුවෙක් ඉන්නවා ජැසින්තෙන්ටි කියලා එයා මට දැන් කරදර කෙරුවා වගේ කියන්න තානියා ඔයාට සැනසීම විතරයි ඕනේ සල්ලි නෙමෙයි ඕනේ මං කියන්නේ නෑටි මට යන්න බෑ තව ප්‍රශ්න වගේ අත්තුන ඉවුරුනාට පස්සේ යන එහෙම කියන්න පටානිය ඔයා වෙනින් ෆාද යාඥා කෙරුවානේ ඔයා දැන් ගි මේ දේ කියන්න කටියට ඔයාට සල්ලි ඊට පස්සේ හම්බ වෙයි නමුත් ලැබිච්ච සැනසීම වටිනවනේ දැන් අවුරුද්දකුත් උනානේ ඔයා තව යනවා කියලා ගියේ නෑනේ කිව් ඇන්ටිට ගොඩාක් ස්තුතියි මට මෙතනට එන්න කියලා කිව්වට ඒ වගේම ෆාදට ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් යාඥා කරනට මං නිතරම ෆාදට කෝල් කර කර කියනවා ෆාද මට හරි කරදරයි ෆාද කී කිය ෆාදර් ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් යාඥා කරාට ජේසුටත් ගොඩාක් ස්තුතියි ඒ වගේම මම ආයෙත් එනවා මට ආයෙත් තව ගොඩාක් දේවල් ලැබුණා මට ඒ දේ කියන්න මම ආයෙත් මෙතෙන්ට එනවා ජේසුට ගොඩාක් ස්තුතියි මේ මාසල සිටන පිරිස මා බංගදී ගිය අද්දකීම් මෙසේයි මා බංගදීනිය සිට පැවෙන එම්.ඒ. ඉන්දික මගේ වම් කකුලේ වසර 15ක පමණ සිට හටගත් ගෙඩියක් ස්නායු අතර තිබී මීට මාස 3කට පමණ කාලයක සිට කකුලේ හිරිවැටි පණ නැතුව ගිය අතර පසු වෛද්‍යවරයෙකුට පෙන්නුවා
වෛද්‍යවරයාගේ උපදේශුවේ කකුලේ ඇති gediya ශල්‍යකර්මී ඉවත් කරන ලෙස ඉන්පසු අපි ස්ටෑන්ලි පීරිස් පියතුමා මුණගැසී මේ බවස පැවසු අතර එතුමා අපහට පැවසුවේ බය නොවේ ශල්‍යකර්මී සඳහා යන්න කියයි පියතුමාගේ වචනය හා දේපියන්ගේ විශ්වාසය තුළ මා පසුගිය මාසයේ සූමෙහෙට සහභාගී වූ අතර එෙහිදී පියතුමා අනාවැකි පළ කරන අවස්ථාවේදී මා පිළිබඳව එනම් ධනහිසේ gediyak ඇති පුද්ගලික සුවය ලබන බව අනාවරණය කළ පවසා සිටියා ඒ මොහොතේ මේ මගේ සිතට එය දැනුණා ඒ වන විටත් මා හට වැඩ වෙලක් කර ගැනීමට පුළුවන්කම නොමැති වූ අතර ගෙදර ආර්ථික තත්ත්වයේද බිඳ වැටුණා ඒ කෙසේ වෙතත් දේපියන්ගේ ආශිර්වාදය තුළ සියලු ප්‍රශ්න කරදර පහව ගොස් පවුලේ ආර්ථික තත්ත්වයෙන් උන්වහන්සේ ගොඩ නැගුවා ඉන්පසු අපි මාරවිල මහරෝවාලේ 2020 ජනවාරි 16 වෙනිදා නතර වුණා 2020 ජනවාරි 17 වෙනිදා උදෑසන ශල්‍යකර්මයේ සඳහා මා මූණ දුන් අතර ඒදී නොසිතූ පරිදි එක්තරා වෛද්‍යවරයා මාගේ ශල්‍යකර්මය සඳහා බෙහෙවින් කැප වුණා එෙහිදී ශල්‍යකර්මයේ පියතුමා පැවසු ආකාරයටම සාර්ථක වුණා 2020 ජනවාරි මාස 18 වෙනිදා මාහට නැවත නිවසට ඒමට පුළුවන් වුණා මේ වෙනිට මාහට තිබූ හිරිවැටීම හා පන්නැතිවීම සම්පූර්ණයෙන්ම සුව වී තිබෙනවා මේ පොන බාධක කරදර දීපයන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේගේ මැදිහත් පිහිටින් අපවැනි අසන ජනතාව දීපයන් වහන්සේගේ ප්‍රේමයේ ආශිර්වාදේ ළඟා කර දෙන ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමාට ස්තුතිවන්ත වෙනවා මා සුවකල දීපයන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා කියා මේ මාසල සිට මේ මහත්මයා මෙතන මෙසේ ප්‍රකාශ කර සිටිනවා ස්තුතියි මම මීගමින්දලා ආවේ මගේ බබාගේ නම ෆැටිමා මෙයාට අවුරුදු 2යි මාස 3යි නමුත් මෙයා සාමාන්‍ය දරුවෙක් වගේ ඇවිද්දේ ඉඳගත්තේ මුකුත් නැහැ කොළඹ නෝනාවට්ටි පියාර රත්නායක මැඩම්ට පෙන්වපුවාම කිව්වා බලපුවාම කි මේ ළමයාට ළමා අංශ භාගය කියලා මේ දකුණු පැත්ත යාගේ පණ නැහැ කියලා කිව්වේ මම ජේසුරු කිව්වා ජේසු මට දරුවෝ නැතුව ඉඳලා මම මේ තඹකන්ද පල්ලියට ආවපුවාමයි මට මේ දරුවව දුන්නේ මම ඒක අයිති කරගන්නේ නැහැ මට මේ දරුවව ඇවිදවලා දෙන්න කියලා අනිත් ළමයි ඇවිදෙද්දි මේ දරුව මගේ අතට වෙලා හිටියේ එයාට වැඩි කතා කරන්න බැරි වුණා එයා දන්නවා එයාට ඇවිදින්න බැහැයි කියලා එයා සුරුව මන් දැක්කම මේ දකුණු කකුල එයාගේ තියෙනවා ඕගොල්ලෝ දැක්කද නැහැ Facebook එකේ දාලා තිබුණ කටුව පිටි ෆාඳ කටුව පිටි සෙබසනහන්සේගේ මංගල්‍ය දවසේ ප්‍රාතිහාර්යක් වුණ මේ දරුවා සෙබසනහන්සේගේ සුරුවම ළඟ ඇවිද්දා කියලා මම ෆාඳ ගාවට ඇවිල්ලා ෆාඳ නෝන වාට්ටුවෙන් කියනවා මේ දරුවට අංශභාගය කියලා මොකද කරන්නේ ෆාඳ කිව්වා නැහැ මෙයාට කිසිම අංශභාගයක් නැහැ මෙයා ඇවිදිනවා මේ දරුවා ඇවිදිනවා ඔයා ඔරසන් කියන්න බය වෙන්න එපා කියලා මම වැටිච්ච දැන් තිබුණා ලනිත් ළමයි ඇවිදිද්දි මොන්ටිසෝරි යද්දි මගේ අතට වෙලා මේ දරුවා කොරෙක් වගේ හිටියා හැබැයි මේ මාසේ 20 වෙනිදා සෙබස්නාහන්සේගේ පල්ලියේ මේ දරුවා ඇවිද්දා. දැන් මේ ළමයාගේ ඒකෝ පරීක්ෂණ ඔක්කොම කරාදි කෝ නැහැ අම්මේ. මෙයාට කිසිම අංශභාගයක් නැහැ. මෙයා නිරෝගී දරුවෙක් කියලා. මේ තඹකන්ද දේවස්ථානේ ෆාදර් ස්ටැන්ලි පීරිස් කියන්නේ දෙවියන් වහන්සේ අපිට දුන්නු ලොකු වරප්‍රසාදයක්. දෙවියන් වහන්සේගේ දිවස්වරයේ තමයි මේ ෆාදර් ස්ටැන්ලි පීරිස් කියන්නේ. උන්වහන්සේට ගොඩාක් ස්තුතියි. දීර්ඝායුෂ නිරෝගීසේ ලැබෙනවා. දේව මෑණන් අතාරින්න පොවල හැමෝටම ජේසු පිහිටයි. සාක්ෂි දරීම අවසානයි බොහෝ දෙනෙක් හිටියා තව සාක්ෂි දරන්නට බොහොම සීමා කරලා තියෙනවා විශේෂයෙන් මේ රස්නේත් සමග දරා ගන්නට අමාරු බොහෝ වෙලාවක් සාක්ෂි දරන නිසා ඒ අයගේ සාක්ෂි දරීම ඉදිරියේදී කල් වේලා ඇතිව අපහට ලබා දෙන ලෙස අපි මතක් කර සිටිනවා උදෑසන 9ට පමණ පැමිණ 9ට කලින් නැවිලා ඒ සාක්ෂි දරීම විස්තර ලබා දෙන ඒවා අපට සාරාංශගත කරලා පහසුවෙන් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා ඒ නිසා ඒ අයගෙන් සමාව ඉල්ලා සිටිනවා සාක්ෂි දරීමට අද අවස්ථාව හිමි නොවීම පිළිබඳව ස්තුතියි මේ මොහොතේ ස්තුතිවන්ත ඔබ ස්තුති කරපු සීල දෙනාට ඒ වගේම සාක්ෂි දරද්දී අත්‍යවශ්‍ය කරුණ පමණක් කියන්න දීර්ඝ විස්තර අයිසින් කරන කරලත් කේක් කන්න පුළුවන් එකනුත් කේක් කන්න පුළුවන් ඉතින් නමුත් වෙලාවත් යනවා ඒ වගේම අනවශ්‍ය දේවල් කියන්නේ ප්‍රසිද්ධියේ ඉතින් අපි ඔබ කාන්තාවන් හැටියට විශේෂයෙන් අපි අවශ්‍ය දේ පමණක් කිව්වොත් හොඳටම ඇති එතකොට මිනිසු තේරුම් ගන්නවා ඒ වගේම අදත් මේ මොහොතේ බොහෝ අය තමන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරගන්නවා දරුවන් නැමැති කාන්තාවන් 5 දෙනෙක් මෙතන ඉන්න 5 දෙනෙකුට දරුවෝ ලැබෙන ඒ වගේම ඡායාරූපයක් ගෙනත් තියෙන අම්මා කෙනෙක් දරුවෙක් නැති දියණියව අරගෙන පොත් ඡායාරූපේ ඒ දියණියටත් දරුවෝ පලක් ලැබෙනවා ඒ කියන්නේ 6 දෙනෙක් දරුවෝ පල ලබනවා උන්වහන්සේට ස්තුතිකේ මේ වෛද්‍ය කරගනිමු. ඒ වගේම ගර්භාෂයේ ගෙඩිය තියෙන කාන්තාවන් දෙදෙනෙක් ඔපරේෂන් එකෙන් තොරව සුවය ලබනවා. උගුරේ අමාරුවක් තියෙන කාන්තාවක් සුවය ලබනවා ඔපරේෂන් එකෙන් තොරව. එහෙ අමාරුවක් තියෙන කාන්තාවක් ඒ ඔපරේෂන් එක කරගන්න අපට සුවය ලැබෙනවා. ඒ වගේම කකුලේ දකුණු කකුල අපහසුතාවයක් තියෙන කාන්තාවක් පිරිමි කෙනෙක් සුවය ලබනවා. නැයබරින් මිරිකේ ඉන්න කාන්තාවක් පිරිමි කෙනෙක් ඒ නැවර නිදහස් වෙනවා
ඉඩමක් විකුණ ගන්න තියෙන කෙනෙක් ඒ ඉඩම විකුණ ගන්නවා මේ මාසය ඇතුළත. ඒ වගේ හදවතේ සිදුරක් තියෙන කුඩා දරුවෙක් අත දරුවෙක් සුවේ ලබන ඔපරේෂන් එකෙන් තොරව ස්වාමීන් වහන්සේට ස්තුති කියමු. විවාහයේ ප්‍රමාද තරුණයන් 3 දෙනෙක් මේ මාසය ඇතුළත විවාහ යෝජනාවේ ඒවා අයිති කරගෙන ඉෂ්ට කර ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ සිවිලි දරාටම ස්තුති. ඒ වගේම මට බදාදා දිනවල ඇවිල්ලා අවුරුදු 13කට පස්සේ දරුවෙක් ලැබිලා ඉල්ල ස්තුති කළා. අද ඇවිත් නැතත් ඒ ඇවිත් අපි ස්තුති කියනවා. දැන් ඔබ ඉල්ලු ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්නට මම ප්‍රාර්ථනා කරනවා. ඒ දැන් පුලස්සහ ස්වාමීන් වහන්සේට ඔප්පු කරනවා. අපට දයා වෙනවා සුදේ ස්වාමි සර්වදයා බරවූ ජේසුනි පාපිව් අපට දයා වෙනවා සුදේ ස්වාමි Thank you.
වෙනවා සොඳේ ස්වාමී සීල දෙනාට විස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම සාන්තවරයෙක් හෝ සුද්ධවන්තයෙක් නොවන බව, දිවසිවරයෙක් නොවන බව මා මතක් කර සිටිනවා. ඔබ වගේම මිනිසෙක්. නමුත් දෙව විශ්වාසය යන ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා විශ්වාසයෙන් ජීවත් වෙනකොට සියල්ල අයිති කරගන්න පුළුවන්. ඒ වගේම චතාරික කාලේ පුරාවටම හැම සිකුරාදාම සවස 4ට පාද නමස්කාරය සිදු වෙනවා. ඉරිද දවස්වල ඔබට කැමති අයට වන්දනා වෙනවා නම් කල් වෙලා ඇතුව කිව්වොත් අපිට ස්වාමී කෙනෙක්ව සූදානම් කරන්න පුළුවන් දේශනය සඳහා. දෙවී ස්වාමිනී, ශරීර දුර්වල කමින් පීඩා විඳින ඔබගේ අසරණ දාසයන් දෙස ඔබගේ දයාව නෙත්වම කළ මැනව ඔබ මැව් ආත්මයන්ගේ වටිනාකම මෙනෙහි කරේවා ප්‍රාණවත් කළ මැනව. දුක් විඳීමේ මේ මාර්ගයෙන් සුද්ධවන්ත බවත් ඔබ දේවානුකම්පාවේ බලයෙන් ශරීර සොයත් ලබා දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, මනුෂ්‍යයන් ගලවා ගැනීම සඳහා අප මිනිස් බවත් ඔබ වහන්සේ රෝගාතුරයන් සුවපත් කළසේක. ආත්මික හා ශාරීරික සොය බලාපොරොත්තුවෙන් සිටින මේ ඔබගේ දාසයන් දෙස කරුණාවල් මෙහෙලා වදාළ මැනව. ඔබ වහන්සේගේ නාමයෙන් අපත් ලබන මොවුන් ඔබගේ බලයෙන් නගාලුව මැනව, ඔබගේ ආධාරයෙන් සැනසුව මැනව. එමගින් ඔවුන්ගේ ධෛර්යය වැඩි වේවා, අයහපත දුරු වේවා. මේ දුක් වේදනා මගින් ඔබගේ දුක් ප්‍රාප්තිර සහභාගී වන සැලසුව වහන්සේ. ඒ තුලින් ඔවුන්ට ලැබෙන පාකය ගැන මෙනෙහි කර සැනසීමට හේතු වේවා. සුරල වේ දෙවියනි, මනුල වේ දෙවියනි, සුරතාවයන්ගේ දෙවියනි, ආදිවිතුරුන්ගේ දෙවියනි, දිවස් ප්‍රසාදවරුන්ගේ දෙවියනි, අපෝසලරුන්ගේ දෙවියනි, ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ දෙවියනි, උච්චාරණවාදීන්ගේ දෙවියනි, කන්‍යාවන්ගේ දෙවියනි, ඔබ අපගේ සහයට වඩිනසේක්වා. ඔබගේ නාමයේ උච්චාරණය කිරීමෙන් සියලු සතුරෝ විසිරියත්වා. දුම්පා වෙන්නාක් මෙන් නෝන් දුරු වේවා. ගින්නේ ඉදිරීටි දෙවෙන්නාක් මෙන් නෝන් පහවයත්වා. සියලු මනුස්සයන් අයහපතින් මුදවා ඔබ වහන්සේගේ සුවේ සහනය ලැබ සතුටින් දිවි ගෙවීමට වරන් ලබත්වා. ඔබගේ නාමයේ සදා දිනේවා. ඔබහන්සේට වැඳ නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු.